අයිබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. අද අපේ විශේෂ ආරාධිතයා වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ. සිවාජලිංගම් මැතිතුමා. අයිබෝවන් ඔබතුමා. අයිබෝවන්. මන්ත්‍රීතුමා සහ මා අතර සිදුවන්නා වූ සාකච්ඡාවේදී භාෂාව යම්කිසි ආකාරයකින් බාධාවක් වනවා නම් ඒ බාධාව ලිහා කිහා වඩාත් සුදුසු සාකච්ඡාවට පරිසරයක් නිර්මාණය කරන්නට අපට අද සහාය වෙනවා ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු කතා පරිවර්තක එම්.එස්. සේන් ෆාසිල් මහතා. ඔබතුමාටත් අයිබෝවන්. අපි සිවාජලිංග මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම කියනවාට වඩා දකුණේ ජනතාව ඔබතුමා හඳුනන්නේ ප්‍රභාකරන්ගේ මස්සිනා කිව්වහම. මොකද්ද මේ නෑකම? නෑ, ප්‍රභාකරන් මගේ නෑදාව. ඒක නෑදාගම නෑදාව ගමක් මේක වෙන වෙන විදිහට තියෙන්නේ. ඒක මැරි කරපු නිසා වෙන වෙන විදිහට ඒක දැන් ඔක්කොම මස්සුනා කියලා කියන්නේ. ඒක විදිහට වෙනවා නම් මට පුංචි තාත්තා වගේ එනවා, සමහර අය මේ මාමා වගේත් එනවා. එක පොඩි ගම නිසා බැඳලා බැඳලා වෙන වෙන විදිහට යනවා. ඒක මස්සුනා කියලා කියාගෙන යනවා. මම නිකන් ගණන් කරන්නේ නැතුව නිකන් ඉන්නවා. එච්චරයි. ඥාතිත්වයක් තියෙනවා. හැබැයි මේ නෑකම මස්සිනාම නෙමෙයි, වෙන නෑකම. හරි, දැන් ප්‍රභාකරන් යොබයි දෙන්නම යන්නේ වැල්වෙට තුරේ තිබුණු එකම පාසලට. ඔබට වඩා ඔහු මං හිතන්නේ වසර 3ක් විතර වැඩිමල්. මොනවාද ඔහුගේ ජීවිතයේ ඔබ දකින සුවිශේෂී ලක්ෂණ? නෑ, ඒක මම මට අඳුරන විදියට පළවෙනි පන්තියේ ඉඳලා ප්‍රභාකරන් එයා තාත්තා මට කළපු පෙත්තේ වැඩ කරපු නිසා එතන ඉගෙන ගත්තා කියලා තමයි අපිට ආරංචි. පොඩි කාලේ උත්සව ආරවමය ෆන්ක්ෂන් එකට හම්බ වෙනවා. ඊට පස්සේ වැල්ලුඩුතුරේ ස්කූල් එකේ අපි ඉගෙන ගත්ත සම්බරා කොලෙජ් ස්කූල් එකේ ඉගෙනගෙන පටන් ගන්න තියෙනවා. ඊට ඉස්සර වැල්ලුඩුතුරේ සිවගුරු විද්‍යාසාලේ කියලා පොඩි ස්කූල් එකකට මට වැඩිය පන්ති 3ක් වැඩිය ඉගෙන ගත්තා මගේ අයියාගේ පන්තිත් එක. ඒ වෙලාව ඒක පොඩි කාලේ මේ අපි හම්බ වෙනවා, කතා කරනවා, සෙල්ලම් කරනවා. ඒ වගේ ස්කූල් එකේ ඉන්න වෙලාවත් කතා කරනවා, සෙල්ලම් කරනවා. ඊට පස්සේ 1960 විතරයි ඒ ප්‍රභාකරන් ඔයල් පන්තියේ පළවෙනි එක්සෑම් එකට මොන දුන්නා. ඊට පස්සේ එයා ස්කූල් එකේ ඉඳලා අතෑරියා. ඒ ස්කූල් එකේ ඉගෙන ගන්න කාලයත් සංගීතානට සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ ගෙදර ඉඳලත් පැන්නා. ඒ විදිහට එයාගේ ජීවිත ගමන් කරන්න පටන් ගත්තා. දැන් ඔහුගේ ජීවිතයේ තියෙන හොඳ ගතිගුණ, ඊට පස්සේ නරක ගතිගුණ මේවා ඔබට මතකයක් තියෙනවද? මොන සම්බන්ධයෙන් හොඳ? දැන් ප්‍රභාකරන්ගේ ජීවිතයේද අපි ඕන කෙනෙක්ගේ ජීවිතයක හොඳ ගතිගුණ තියෙනවා. ඒ වගේම නරක දේවල් තියෙනවා. ඒ වගේ ඔබ ඔහුගේ එහෙම මොනවා හරි දැකලා තියෙනවද හොඳ ගතිගුණ, නරක ගතිගුණ? ඒක එකක් අපිට කියන්න පුළුවන් හොඳ ඒවායි. එයාට ප්‍රභාකරන්ට ඒක තිබුණා මොනවා හරි හිතන්න හිතුවොත් ඒක ඉවර කරන්න එනකන් නිකන් ඉන්නේ නැහැ. නෙදා ගන්න නැහැ වගේ. ඒ වගේ තත්ත්ව තිබුණා 1973 වර්ෂය. මම අපි ටෙලෝ සංගීතානට එකතු වුණා. ඒ වෙලාව අපේ නායකලා මේ තංගතොරේ කුටිමණි ප්‍රභාකරන් ඒ සංගීතාන තමයි හිටියේ. මම ඊට පස්සේ දේශපාලන අංශය තමයි වැඩ කරන්න පටන් ගත්තේ. ඒ ඊට පස්සේ 1974 තනීම කඩාගෙන ගිහිල්ල TNT කියලා Tamil New Tigers TNT explosive නම. ඒක මේ 74 අන්තිම කාලේ වෙන්න ඔක්තෝබර් නවම්බර් ඒ වගේ මාස හරියට මතක නැහැ. පටන් ගත්තා 5 දෙනෙක් එක්ක තමයි ඒ සංවිධාන පටන් ගත්තා. ඊට පස්සේ පොට පොට ගිහිලා එක එක ඇටැක් එක කරලා ආල්බර්ට් තුරේපා මරලා දාලා එම ඊට පස්සේ තමයි 1976 වර්ෂයේ
LTT කියලා නම වෙනස් කරා. ඒක මේ මාද මේ මයි මාසේ ෆස් වෙනිදා ඒක නම වෙනස් කරා. ඒ 76 විශේෂ වර්ෂය ඒ වෙලාව තමයි දෙමළ ද්‍රාවිඩ විමුක්ති පෙරමුණ TULF වටකොට සම්මේලනයට මේ තනි රාජ්‍ය ඕන කියලා මේ මාසය 14යි 15යි සම්මේලනයට ඒක ගත්තා. ඒ වෙලාවේ ඒක මේ ඩෙලිගේට්ස් එකට මොනවද කියන්නේ කන්ෆරන්ස් එකේ ඩෙලිගේට්ස් එනවානේ එක එක ඉලෙක්ටරේට් ඉඳලා කොටසෙන් ඉඳලා ඒක මමත් ඒ වෙලාවේ මට අවුරුදු 19යි ඒටත් මම සම්බන්ධ වෙලා තිබුණා. වැඩකොඩේ සමලෝටම සහභාගී වුණා. සහභාගී වුණා. ඊට පස්සේ ඒක ඒක තීරණ ගත්තේ ඒක අඩු වයසේ කෙනෙක් මම විතරයි. පොයින්ට් පිටු පේතුරු දුරව සඳ කොටසේ ඉඳලා අපි 15 දෙනෙක් ගියා. ඒක 15 දෙනෙක් කෙනෙක් මම. ඒ වගේ කරා. ඒක 1976 වලින් මෙහෙම ගියාන් පස්සෙත් 1977 පාර්ලිමේන්තු ඡන්ද වෙලාව ජනමත විචාරණ වාක්‍යයි දේශපාලන මේ මොනද ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතිපත්ති ප්‍රකාශයකට දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජාතික මන එක්සත් ද්‍රාවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තියට දැම්මා. 80%ට වැඩි ඡන්ද ජනතාව ඒකට ඡන්ද දුන්නා. ඊට පස්සේ ආමරදිංග මහත්තයා විපක්ෂ නායක දොරට ආවා. හොඳයි හොඳ මන්ත්‍රීතුමා, අපි මේ දේශපාලනික කාරණාවලට යමු. ඊට පෙර ආතුව දැන් අපි ප්‍රභාකරන් පිළිබඳව කතා කරමින් සිටියේ ඔබට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා ලියපු පොත සිංහල හෝ ඉංග්‍රීසි පොත කියවන්නට හැකියාවක් ලැබුණද? අවස්ථාවක් ලැබුණද? නෑ, ලැබුණේ නෑ. දැන් ප්‍රභාකරන්ගේ අවසාන මොහොත පිළිබඳව ලිඛිත සාක්ෂියක් විදිහට මේ වන විට අපට දැක ගන්නට ලැබෙන මේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා ලියපු පොත විතරයි. ඔහුගේ අවසන් පැය කිහිපය ගැන එහෙම නැත්නම් අවසන් දින කිහිපය ගැන ඔබට මොනවා හරි ආරංචියක් තියෙනවද? ඔබ දැනුවත් වෙලා තියෙනවද? ඒක අපිට මොකද තිබුණේ නැහැ. දැන් අර මේ සුදු කොඩිය අරගෙන ඇවිල්ලා යටත් වෙන්න LTT නායකයන් කැමැත්ත ප්‍රකාශ කරයි කියන එක. ඒ ගැන ඔබ යම්කිසි දැනුවත් භාවයක් ලැබලා තියෙනවද? නෑ, ඒක දන්නේ නෑ. මේක අපිට හම්බෙච්ච ඒක විදියට සාම සාකච්ඡාව සාම කතාව කරන්න ඕනේ කියලා අපි උකෝෂණ ඉන්දියාවේ ලන්ඩන් පාර්ලිමේන්තු එකේ ඉස්සරහා අපි උකෝෂණ කරා. මම පාර බ්ලොක් කරලා මේ මාසේ 11 වෙනිදා බ්‍රිටිෂ් පොලිස් මම ඇරස් කරලා මාංචය දාලා පොලිසිය අරගෙන ගිහලා ඊට පස්සේ අපි ප්‍රදීල එළියට දාලා ඊට පස්සේ උසාවිය දැම්මා. ඒ වගේයි අපි පුළුවන් තරම තරඟ ඉන්නකොට අපිට ලැබුණා මේ මාසේ 16 වෙනිදා මේ ආයුධ සන්නත්ත නිශ්ශබ්ද වෙනවා කියලා ඒකල ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපිට දැන මේක හම්බුණා, මෙසේජ් එක හම්බුණා. ඒකෙන් ඊට ඉස්සරහ ඊට පස්සේ තමයි මේ මාසේ 17 වෙනිදා මේ දේශපාලන අංග නායක නඩේසන් ඒ වගේ පුලිතවනේ කට්ටිය සුදුකොටිත් එක්ක ආවා. ඒක සුදුකොටි ඉස්සරහ එන්නේ ඉස්සරහ මේ එරික්සොල්ලේ මාත්‍යාට වෙන වෙන සංගිධානටයි එක්සත් ජාතික සංගිධානටයි කතා කරලා තියෙනවා. අපේ මේ පාර්ලිමේන්තු එකේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙක් මේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් එවාගියයි චන්ද්‍ර නේරු එයා දැන් ඉංගලන්තේ ඉන්නේ. ඒ දෙන්නම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට ඉන්න බසල් රාජපක්ෂ මහත්තයාත් එක්ක ගෝතබාය රාජපක්ෂ මහත්තයාත් එක්ක කතා කරලා කියලා කතාව තියෙන්නේ. ඒකල්ලු තමයි ඒක හරියට පැහැදිලි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි සුදුකොඩිත් එක්ක ගියා. සුදුකොඩියට ගියපු කට්ටිය ඔක්කොම අල්ලලා මේ මෙලේචෙන් හරියට වද කරලා ඒගොල්ලෝ මැරලා දැම්මා. මේක තමයි ඇත්තටම උනේ. නැතනම් අවුරුදු ගාණක් තිස්සේ දශක ගාණක් තිස්සේ ප්‍රභාකරන් තමන්ගේ මේ සටන් ව්‍යාපාරය කරගෙන ගියා. අන්තිම සටනේදී ඔහු පරාජයට පත් වෙන්නේ මොන හේතුවක් උඩ කියලාද ඔබ විශ්වාස කරන්නේ? නෑ, මේකයි මේක මේ ප්‍රභාකරන් කියන්නේ ඉස්සර අපි දැනගත්තා අවුරුද්දකට වැඩිය මේක මේ යුද්ධේ ගිනියෙන්න බෑ, මේ පරාජය තත්ත්වයට යනවා කියලා මම පාර්ලිමේන්තු එකේ කතා කරා. කළොච්චි ඕනනා ආණ්ඩුවට අල්ලන්න පුළුවන්, හැබැයි කොටි සංවිධානය විනාශ කරන්න දෙන්න අමාරුයි කියලා.
ඊට පස්සේ මට උඹක් විදේශ රටවල ඉඳලා මට දොස් කිව්වා උඹ ඇයි මොකටද කළුණච්චි අල්ල ගන්නවා කියලා අර කැම එක කියලා කියන්නේ. ඒක මේ ආයුධ නැව ගොඩක් ඒක මගදි විනාශ වුණා. ඒකට සප්ලයි හම්බුනේ නැහැ. අනිත් එක රටවල 22ක් මේ යුද්ධයෙන් මේක ත්‍රස්තවාද යුද්ධය කියලා විනාශ කරන්න ඕනේ කියලා හිටියා. ඒක නිසා මෙච්චර රටවලට ෆයිට් කරලා මේක දෙනන්න එක අමාරු. හැබැයි මේක අතරන්නේ නැතුව අන්තිමේනකම් සටන කරමු කියලා ගියා. ඒක වැරදිද නැත්ද කියලා ඉතිහාසයේ ෆියුචර් තමයි කියන්නේ. එයි. ඉතිහාසයේ තීරණය කළ යුතු. තීරණ කරන්න යුතු. දැන් 2005 පැවැත්වුණු ජනාධිපතිවරණය පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. දැන් 2005 දී උතුරේ ජනතාව විශේෂයෙන්ම යාපනයේ ජනතාව ඡන්දය දීම වර්ජනය කරා. ඡන්දය දීමෙන් වැළකී හිටියා. ඒ ප්‍රභාකරන්ගේ නියෝගයක් අනුව කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. දැන් දකුණේ දේශපාලඥයෝ කියනවා මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ නියෝජිතයෙක් සල්ලි දීපු නිසා ප්‍රභාකරන් මේ නියෝගය උතුරේ ජනතාවට කරයි කියලා. ඒ කියන්නේ ප්‍රභාකරන් සල්ලි වලට තියෙන පෙරේතකම හින්දා ජනතාව පාවල දුන්න දේ වෙලාවේ නෑ. මේකයි සල්ලි කොච්චර දෙන්නා කියලා කතාව තියන්නේ. මම අන්නේ අnder කැමති. ඒක කෝටි 20ක්. කෝටි සංවිධානයට ඒක එතනම් මේ යාපනීය කොළඹ මාර්ගයෙන් අදන මේ ඕමන්දේ අනිත් පැත්ත මොහමාලේ කොච්චර මේ බදුවට බදු ගත්තා. ලක්ෂ ගාණන් මිලියන් ගාණන් අනිත් එක පිටරටේ ඉඳලා කට්ටිය සල්ලි ඇරියා. ඒක නිසා කෝටි 2000 කෝටි 200ක් ගත්තා කියනවා නම් සල්ලි වලට කියලා කියන්න පුළුවන්. ඒත් නෑ. ඒක සල්ලි දුන්නාද නැත්තද කියලා ආණ්ඩුව ඒක පෙන්වන්න ඕනේ. ඒක ප්‍රභාරන්ගේ නම කියලා වෙන කවුරු යටින් ගෞරවරු බ්‍රෝකර්ස්ලා අරගෙන පෙන්නාද නැහැ. ඒව කතාව තියෙනවා. එයායි මොකටද එයා සම්බන්ධ වෙච්ච අය තව ලංකාවට ගේන්නේ නැතුව ඉන්නවා. ඒක මම ආන්නේ. ඒක ඉන්න එකගේ නම කියනවා. නම මොනද මොනවාරි එක්කෙනෙක් එයා මේ මිඩිල් ඉස්ට් ඉන්නවා කියලා අරයින් ඉන්නවා කියලා. අයි මේක මේ ඉන්ටර්පෝල් පොලිසියකින් අය යව ගෙනලා මේක ප්‍රශ්න කරලා හරියට උත්තර මොනවාරි ඇත්ත තත්ත්වේ ගන්න බැරි තත්ත්වේ ඉන්නවා කියලා මාන්නේ. මට මොහොතක් සමාවෙන්න මන්ත්‍රීතුමා අපි වෙලාව බලලෙමු. හොඳාර ප්‍රභාකරන්ට සල්ලි දුන්නයි කියන කතාව අපි කතා කර කර හිටියෝ ඔබතුමාට. නෑ තව එකක් මට කියන්න කැමති. මේ 2005 වර්ෂයේ ඡන්දයට කොටි සංවිධාන තීරණ ගත්තා. මේක ඡන්දයට මේ බොයිකොට් කරනවා කියලා. මේක බොයිකොට් ඡන්දේ නොදීන්න කියලා. ඊට පස්සේ වර්ජනය කරන්න කියලා. ඊට පස්සේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ක්‍රිනොච්චියකට ආරාධනා කරා. එතන පොලිටිකල් ඔෆිස් එකේ දේශපාලනාංගයේ කාර්යාලයට තමල්චලන් ඒ නායකයා යටතේ ගරු සම්බන්ධන් මාත්‍යාගේ නායකයා යටතේ අපි 20 දෙනෙක් ගියා. 20 දෙනෙක් දෙන්නෙක් ඉදා දෙන්නෙක් ඇවිල්ලා හිටියේ නැහැ. ගියපු ගම අපිට පෑදිලි කරා තමල් සෙල්වන් මේ වාගියයි එක්සත් ජාතික පක්ෂයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමිතිවරු හිටපු අමිතිවරු මෙලින්ද මොරගඩ නවීන් දිසානායක ඒ දෙන්නම කරුණාම්මාන් කඩා කපල් කරේ අපි තමයි මේක කරා කියලා කියනවා. ඒක නිසා තමයි අපි මේ තීන්දුවට ආවයි කියලා. සමහර MPs ලා කිව්වා එම කිව්වද අපි දන්නේ අර කැමික කියනකොට. තවචලන් කිව්වා ඒක අපිට වීඩියෝ තියෙනවා ඔඩියෝ තියෙනවා පෙන්වන්න පුළුවන් ඕනනම් මම TV එක ගෙනලා දාලා පෙන්වන්න පුළුවන් ඕනනම් මට පරිවර්තන දාන්න පුළුවන් ඒක සිංහල භාෂාවෙන් තියෙනවා. ඊට පස්සේ මේව බලන කිව්වා මෙන්න ස්වාජිලිංගම අයියා ඉන්නවා රවිරාජ් අයියා ඉන්නවා ඒගොල්ලෝ පරිවර්තන කරා ඉන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ඒක අපිත් ආලා තිබුණා ඒක ඒක ඒ අවශ්‍ය නැහැ. අපි මම එකක් කියන්න කැමති අපිට එන්නේ කියලා ඉස්සරහ උපතමාලා මේ තීරණ ගත්තා කියන එකට අපි අඬ ගන්න නැතුව නිකන් ඉඳ තිබුණා. අපි අඬ ගැව්වොත් අපේ අදහස් විමසන්න ඕන. විමසනලා පස්සේ අන්තිම තීත්වයට උපතමාලා එන්න පුළුවන්. ඒක අපි කියන එක පිළිගන්නවාද නැත්නම් ප්‍රතිපක්ෂ කරනවා ඒ වෙනයි. එහෙම නැතුව තීන්දුවම ගත්තාන් පස්සේ ඇවිල්ලා නිකන් කතා කරන වැඩ වැඩක් නැහැ. නෑ නෑ සොයිලිංගම අයියා කියන එක අපි හරි පිළිගන්නවා. අපි රීකන්සිඩර් කරනවා. ආපෝ බලනවා. නැවත සලකා බලනවා. නැත්ත බස අ르ගා බලනවා කියලා කිව්වා. ඒක සල බැලුවාද නැත්තේ කියලා මන් දන්නේ නැහැ. ඒ බලනවා කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා මේ තියෙන අඩු මේ தත්ත්වය හරි ගරු වික්‍රම රණවික්‍රමසිංහ මාත්‍යා
ගෙනපු සාම යෝජනාව නැත අසන අවදායි අවසම යුද්ධ නතර කරීමයි සම්බන්ධයෙන් තියෙන්න. අයි ඒතුමාට ඒක අවස්ථාව දෙන්න බැරිත. හොඳ හොඳයි. එනා අපි තැන්ඩ ලෑස්ටි කෞද මේ අපේ පනිවට කියන්න සූදානක් කියන්න. ඔක්කම නිසප්තලා හිටිය. මගේව කවරුත් නැතිවරුත් මගේ ඒ පනිවට කියන්න කියන්න පනිවට. අපිට ISGA මොනද කියන්නේ ඉඩක් කාල තන්නාච්චි අධිකාර සබේ අන්තර්කාරීන සවයන් පාලන අධිකාරිය. අධිකාරිය කියල එක යෝජනාව නෝර්වේට බාරදීල තිබුණා. ඔක්ටෝබර් මාසේ 31 වෙනිදා හෙට 2003 වර්ෂය එක බාරදීල තිබුණා. ඒ බාරදීපු එකට සාකච්ඡාවට එන්ඩ සූදානන් කියලා නෝර්වේ හරහා ගරු නලවිකසිග මතය ලිගිත මාර්කයෙන් අපට දැනන්තුන්නොත් අපි මේ සඳ වලක් එන්න වදියට චන්ද වර්ජනය කරන වජනකයට අපි ප්‍රතිප්ෂ කරනත අතරනවා වර්ජනය කරන්න වර්ජනය කරන්න කවද මංකිවා මම බාරගන්න කියලා මම ඊට පසේ මම ඒක මේ තියන් ඕන ඉතිකාසයෙන් තියන් ඕන ළඟති මම සමාර රුභානි අරෝමයට කිව්වා රණවිකසික මත්තය ඒක ඇත නිසා මකුත් කිවෙන මම ඊට පසේ මේ නිියස් පේපර්සලට කියල තිබුණා මේ අවුරුතම ඒක කතාකරේ ඉට පසේ මම ගීල ගරු විවක්ෂනායක තුම්වැනි තට්ටුව කියල නාරියක්ක කාරියාලයට කියල පනිට දෙන්න කියනකොට ඒ ජනාතිප චන්ද ප්‍රචාර්තට පටගත්තා ඒ ඒ වෙලාව රණවිකසි මත කාරියාල ඉන්ඩ පෑනෙ එතන ගෙතර හිටිය ඉට පසේ මම ඒතුමාගේ ලේකම් හර මෙසෙජ් දුන්නා මත්‍ය පාතුරමක එන්නවා ප්‍රචාරට යනවා මෙම පනිවිට කියන්න වන්නේ ඉඳලා මම මෙසේ චාරගන ස්වාජිලිගම් ඇවිල්ල ඉන්නේ කියල වන්නේ ඉන්දලා අර්ගණ වෙනවා නම් ලුණු පැකෙට් එකයි අරකැම එක කියල නෑනෙ ඒක කවරුත් දන්නවානේ වන්නේ ඉඳලා මොනවරි මෙසේච් එක ඇවිල්ල තියෙනවා නම් විශේෂ දෙකක් කියලා ඊට පස්සේ මේක ඒක අමතර අනිත් මේ ඉම්පෝර්ටන් කට්ටියට සමාර සමාර හිටපු අමිතිවරුවටත් හතර දෙනෙක් පස්සෙනට මම මෙහෙම කිව්වා මෙම දුන්නොත් ඒක වලක් වෙන්න ඇති හොඳ අවස්ථාව කියලා. ඒක මට සුමාන එකත් මොකුත් ලැබුල නෑ මංගීල කිල්ලච්චකට කියරකිවා මට මොකුත් රිප්ලේ හම්බුන් නෑ කියලා. ඉට පස්සේ අපි දැනගත්තේ ඩක්ලස් දවානන්ද අරවැම IPDP මහින්ද රාජපක්ෂ මාත්‍ය දෙනන්ඩ හොරචන්ද දාන්ඩ ට්‍රයි කරනවා කියලා. අපේ පාර්ිමෙන්න්තු මන්තරිලාට කතා කර මේක නතර කරම කියලා වලක් වෙනවා මේ අපි ඇවා කියෙන රායමකටද අපි ඇංගිලි දානවා කියලා මම මට ඒකට එකතු උන්නෑ ඉටපස මම කැමති වුණ ඇමති කැමති උන්නෑ මේ අපේ නවසමසමයි පක්ෂි නායක ගරු විික්‍රමවා කරණාරට මාතයට කියල කතා කරලා ඒකොල්ල අබස්ස දාල තිබුණා මංකිවා මේ ඒජන්සලා පෝලිං ඒජන්සලා චන්ද නියෝජිත සන්ද නියෝජිත දාන්ඩ කොඩ කැලි දෙන්ඩ කියලා පුරුවලද අරගන ගීල මංගේවා ඒ අරගන ගීල ඔකොට චන්දම් වෙන්න අපි චන්ද මගේ චන්දත් දාන්න ඒක නිසා ගීල චන්ද පොල්ල ලොක්කටම දාලා ඒදා චන්ද දවසක් වැලඩතර ම ඉන්නකොට මට ටෙලිෆෝන් කෝලාවා මේ රණ වික්‍රමසි කරලයි රණ වික්‍රම අතයගෙන්ඩ සර් ලීර් ලයින එක එනවාගේ රයිට් ම ඉන්ද හිටිය ස්වාජි මොකද වන්නේ මගේ මම චන්ද දීල නෑ දුන්න ඇස මේක කවුරු චන්ද දීක නෑ දුන්න නෑ එක තමයි තත් හරි ඒ හොරචන්ද දායිද මංගේවා ඒ හොරති දානවාන පන්දාක් දාදාකට වැඩිය දාණ්ඩව එක්දස් මේ චන්ද නියෝජිත මම දාල තියනවා මම පොලියට සල්ලි අරගන දීල තාල තියනවා එක නිසා බයවන්න අරයි හරියට බලම ම ගුඩ් ලක්සර් කියල තිව ඒක නිසා අපි නිකං ඒම කරනවා නම් LTT සල්ලි අරගණ තිරුණන මට කියන උඹලා නිකන් ඉන්න නැත වැඩි තියෙනවා කියලා කියන්න තිබුණා. අයි මොකටද ඒක නියෝජිත දාන්නේ කියලා. ඒක එතන එහෙම තිබුණා. දැන් ඊට පස්සේ ටිකක් දවසෙන් පස්සේ මාස දෙක තුනක් පස්සේ ඡන්දේ වරණා පස්සේ පාර්ලිමේන්තු එක ලොබි එක රණවික්‍රම මහත්තය තනිව හිටියා. මම ළඟට ගිහලා ඇහුවා මාත්‍ය මම කතා කරන්න වාසුවාජි වාඩි වෙන්න කියලා. සර් මෙමය මම පණිවිඩ දුන්නා. ඔබතුමාට හම්බුණාද නැත්ද කියලා මට අවිශ්වාසය තියෙනවා සැක තියෙනවා නෑ නෑ ස්වාජි මට හම්බුණා මගේ සභාපති මලික් සමර වික්‍රම ඒ කට්ටිය කිව්වා එපා කියලා දැන් මම කල්පනා කරනවා ඒක සාකච්ඡාවට සූදානම් කියලා කියන්න තිබුණා ඒ එතරම් දෙන්න කියලා ඒකළු ඉල්ලීම කළේ නෑ
සාකච්ඡාවට එනවා කියලා. ඒක එතන මොන මොන යෝජනාව කියන්නේ? ISGA අන්තර්පාලන ස්වයංපාලන අධිකාරිය අධිකාරිය සම්බන්ධයෙන් සාකච්ඡාවට එන්නේ. ඒ වගේ තමයි කතාව. නිකන් ඒකට ඔබ කියන්නේ ප්‍රභාකරන් සල්ලි ගත්තේ නැහැ කියලාද කියන්නේ? නෑ නෑ කියන්නේ ඒක. හොඳයි. ඒ එහෙම කියන ඒ එහෙම කවුරු හරි එක්කෙනෙක් ගත්තොත් ඒ එයාගේ අනුමැතිය නැත අරගෙන ඇති. නැත්නම් මොනවයි කියලා ආණ්ඩුව තමයි මේ හරියට පෙන්වන්න ඕන. හොඳයි. දැන් මේ ප්‍රභාකරන් ඔබේ කුඩා කාලයේ සිටන් මිතුරෙක්. ඒ වගේම ඥාති භාවයක් නැකමක් තියෙනවා. එහෙව් ප්‍රභාකරන් ඔබව මරන්න හැදුවා. කොහොමද ජීවිතේ බේරගත්තේ? නෑ මේකයි මම එක දවසක් හරි කොටි සංවිධානයේ හිටියේ නෑ. 1974 ඉඳලා කොටි සංවිධානයේ ගමන් ගිහිලා අවුරුදු 35යි 2009 එනකන් ඉඳලා අපේ ටෙලෝ සංවිධානයට ප්‍රභාකරන් එකතු වෙලා තියෙනවා. ඒ වගේයි වැඩිය තිබුණා මතභේද තිබුණා පොඩි පොඩි මතභේද තිබුණා 1986 ටෙලෝ සංවිධානයට LTT මේ ඇටැක් කරන්න පටන් ගත්තා. සබාරත්න මහත්මයා මැරුවා. මැරුවා. ටෙලෝ සංවිධානයේ නායකයා. අපේ නායකතුමා මැරුවා. අපේ සමාජික 200කට වැඩිය කට්ටිය ජීවිත පරිත්‍යාග කරා. ඒක මැරලා දැම්මා. ඒ වෙලාව වැල්ලුරුතරේ මම හිටියේ නැහැ. මගේ ගෙදර ඇතුළ අපේ නෑදාව ගෙදර ගේ පහක් එක වෙලාවම වටේ කරා. වටේ කරනකොට ප්‍රභාරන්ත් එක්ක මේ හෙඩ් ක්වාටර්ස් එක ඉන්දියාවේ හිටිය මගේ මල්ලි එක්කෙනෙක් සුපුන්දි අම්මාගේ පුතා එක ගෙදර අපේ ගෙදර ආපු ලීඩ් කරගෙන ආවේ ලොකු අම්මාගේ පුතා. ඒ වගේ ඒගොල්ලෝ පෙන්වන්න බැලුවා ඒ නෑදාගම මේවා දුරෝගී කියලා මරන්න කියලා. එහෙම මම හිටියේ නැති නිසා අනිත් එක ගේ අපි පුංචි අම්මාගේ ගේ වටේ කරා ඒ ගෙදර තමයි 1981 තංගතුරේ කුටිමණි අපේ නායකතුමාලා අල්ලගත්තාන් පස්සෙත් ප්‍රභාකරන් දාදෙනෙක් තියාගන්න ඉඳලා මම ඉන්දියාවේ බෝට් ඇරෙන්ජ් කර ඇරියේ. ඒක අවුරුදු 5න් පස්සේ මේ වගේ කරේ. ඒ වගේ ඒ 86 ඉඳලා 2002 වර්ෂයනක අවුරුදු 21ක් මම මොනතර මොන දැකලා නැහැ. ඒක විරෝධතාව තිබුණා. මම මරන්න කොච්චර උත්සාහ කරලා බැලුවා ඒක මම මගේ ජීවිත බේරුණා. නැත වාසනාවකට ඔබ මේ ලයිස්තුවට ඇතුළත් වුණේ නැහැ. නමුත් ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා මහත්මයාගෙන් පටන් ගත්තාම ඊට පස්සේ අමීර්තලිංගම් ඊට පස්සේ ලොකු ලයිස්තුවක් කියාගෙන ඉන්න පුළුවන් ලක්ෂ්මන් කදිරගාමර මහත්මයා මේ වගේ ද්‍රවිඩ නායකයන් බොහොම කැපිලපේන නායකයන් රාශියක් ප්‍රභාකරන්ගේ උණ්ඩිට බිලි වෙනවා. මේ වගේ එක්කෙනෙක්ගෙන්ද දෙමළ ජනතාව විමුක්තිය ඉල්ලා හිටියේ? නෑ මේකයි මේ ඒගොල් මේ ප්‍රභාකරන්ගේ එකට 100ක් හරි කියලා මං කියන්නේ. මම කවදාත් කිව්වේ නැහැ කියන්නත් බෑ. අඩුපාඩු මේ කොයි ලෝකයෙන් කොයි විමුක්ති සංවිධානයට මේ වගේ අඩුපාඩු තිබුණා වැරදි වෙලා තිබිලා තියෙනවා. ඒක ඒ ප්‍රභාකරන්ගේ සංවිධානයට විතරයි නෙවෙයි අපේ සංවිධානත් වැරදි කරලා තියෙනවා. ඒක නිසා ඒක නිසා තමයි සෑහෙන අඩුපාඩු පිටිපස්සේ කියලා දැන් මේක දිනන්න බැරි තත්ත්වයේ ඇති වුණා කියලා සමහර අය කියනවා. ඒක නිසා ප්‍රභාකරන්ගේ හැබැයි මෙච්චර එකක් ජනතාව දැනගන්න ඕනේ මේ ඇයි මේක සංවිධානය ඇති වුණේ කියලා. දැන් බලන්න එක මම කෙටින් කියනනම් 57 56 සිංහල භාෂාව තනි භාෂාව කියලා SWRD බණ්ඩාරනායක හිටපු අග්‍රාධිපතිතුමා ගෙනාවා. ඊට ඉස්සරේ මේ 48 නිදාස් ලැබිච්ච වෙලාව ඩග්ගාල DSNI අග්‍රාධිපතිතුමා මේ ගෙනාව ගල්ලෝයා අරවාමය සිංහල ජනතාව උතුරු නයිනේර ගෙනල්ල පදිංචි කරන්න ඒ මාස 6 ඇතුලේ මේ ලක්ෂදායක් මේ උඩරට දෙමළවගේ අයිතිවාසය සිටිසන්ෂිප් එක නැති කරා මේ ඡන්දේ දීන අයිතිය ඇති කරා. ඒක ඒ වාගිය කරගෙන දැන් 57 බණ්ඩාරනායක සෙරණෑව මාතේ ගිවිසුමාසන් කරලා ඉරල විසුණා. 65 විශේෂයෙන් කියන්න ඕනේ දැන් 65 දැන් ඒ වාගිය தත්ය. ශ්‍රී ලංකා මේ UNP එකට එක්සත් මේ UNP United එක්සත් ජාතික පක්ෂයේ හිටපු අග්‍රාධිපතිතුමා ඩඩ්ලි සෙරණෑව මාතේත් එක අස්සම් කරලා ගිවිසුමාසන් කරලා ඒකට
இலங்கை தமிழரசு கட்சி ஃபெடரல் பக்ஸே ஏகத்துணா ஓல்சிலோன் டவுல் காங்கிரஸ் ஜிஜி பொன்னமல் மாத்திய பக்ஸே ஏகத்துணா ஏக செனட்டரைக்கு ஹிட்டப்பு நீலம் திருச்செல்வம் மாத்தியாக தாத்தா திருச்செல்வம் மாத்தியா அமித்தி தூரே பாரகத்தா ஏமா இன்ன கொட்ட ஏ கியூஸ்மக் கரண்ட பேக்கி எல்லாம் கிவா அந்திமா அவ்வா மே திருகோணாமலை இந்து கோணேஸ்வர் கோவிலேக்க புனித புனித பூமி சீக்ரெட் சிட்டி சுத்த பூமி சுத்த பூமி கீழே தினங்கண்டு பிரகடனப்படுத்த சொல்லிக்கிட்ட பிரகாஷ் பாத்கரன் இல்லி வைக்கிற ஏ ஏக பேக்கி என்ன கொட்ட எலியட் ஆவா ஏ எக்தாஸ் நமசிய ஹட்டனமய வருஷ தமாய் எல்லாத்துல ஏகத்து வச்ச தருணியம் கொட்டாசர் ஆயுத சன்னதமாய் அப்பிட்ட எக்க எக்க அவஸ்தாவை கேல கத்தா ஏவாகியாய் தங் மே யாபாலன ஆண்டுவ கேல பிரதான பக்ச ஏகத்து கரல மேக தீந்து மகண்ட பரி நான் ஆய மே தங் இன்ன அபேகாரு சம்பந்தன் மாத்தியாக நாயக வீச கரல அனித் பெத்தே தருணியம் ஏக அரகண கீழ அரகண்ட மே சட்டன விதியட அண்டு தினியா ஏக சத்தனைக்கு என்ன கொட்ட ஆயுத சட்டன நெவே உக்கோஷன வாக்கியாய் தேங்க பாலண்ட பாலஸ்தீனைக்கு கல் வீசு கரணும் அரவை மேக்க கஜால் அப்ப ஒரு கன கல் கரண்டே பாக்கியல தம அப்ப கேன் அப்ப ஒரு கன வெடி துரட்ட சாகச்சா கரும் மந்திரி தம அப்பட கேட்டி விராமயக் சந்தா ஆயுது வன අපි අද තුන්සෙහෙටිය රැඳී සිටින්නේ ද්‍රවිඩ ජාතික සංධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිනිගම් මහතා සමගින්. දැන් මන්ත්‍රීතුමා විරාමයට පෙර ආතුව ඔබතුමා සඳහන් කරා. දැන් බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුම අසාර්ථක වුණා. ඩඩ්ලි චෙල්වනායකම් ගිවිසුම අසාර්ථක වුණා. විවිධ මේ බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ගෙනෙන ලද බොහෝ දේවල් අසාර්ථක වෙච්ච හින්දා ප්‍රභාකරන් කෙනෙක් බිහි වුණයි කියලා. දැන් අතුරු කමිටු වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් යෝජනා එක්ක දැන් ඔබතුමා හිතනවාද මේ යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රභාකරන්ගේ සිහිනය ඉෂ්ට සිද්ධ වෙයි කියලා නෑ මම එක කතාව කියලා මේ කතාවට එන්නේ ඒක හරියට මිනිස්සු දැනගන්න ඕනේ අපි 1969 ආයුධ සන්නත්ත පටන් අරගෙන තිබුණොත් මේ 1971 ජේවිපී කැරලිය ආවා. ඒක අපිට ටිකක් සන්තෝෂ 71 ටිකක් අපිට මේක මේ වගේ විමුක්ති මේ සටන ගෙනියන්න පුළුවන් කියලා හිතාගෙන ආවා. කොච්චර වුණත් 77 මේ ජන සංඝාරයට 1000 කට මිනිස්සු ඝාතන වුණා. ඊට පස්සේ 83 එනකන් අපි සංවිධාන පහක් හිටියා ආයුධ සන්නත පංගයන් ඔක්කොම ෆුල් ටයිම් මෙම්බර්ස්ලා මුළු මේ සමහර පටපට උදව් කරනවා 100 දෙනෙක් හිටියේ නැහැ මේකට 3 ඩිජිට්ස් තිබුණේ නැහැ 99යට අඩුවේ තමයි තිබුණේ ඒක 83 ජන සංඝාර 3000 කට්ටිය ඝාතන වුණා පස්සේ තමයි දාස් කණන් තරුණයෝ කොල්ලු කෙල්ලු ගෙවල් වලින් ඉඳලා ආවිල්ලා ආයුධ සන්නත එකට එකතු වුණා. තව එකක් මම කියන්න කැමති සිංහල ජනතාව නරකයි කියලා අපි කවදා කියන්න බෑ. කියන්නේ නෑ. අයිදා හේතුව දන්නවද? 3000ක් විතරයි මැරලා තිබුණා. ලක්ෂ ගාණන් කට්ටියට වැඩි කට්ටිය දකුණ පළාතේ හිටියා. සිංහල මිනිස්සු නරක මිනිස්සු නම් කොහොමද ඉතුරු කට්ටිය බේරෙන්න පුළුවන් නා? ඒ සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව උදව් කරපු නිසා තමයි මේරුනේ. ඒක තමයි දැන් ඔබතුමා ඔක කියද්දී අපේ තාත්තත් ද්‍රවිඩ පවුලක් ගෙදර තියාගෙන බේරුවා දැන් ඔබතුමා පොදුවේ කරන්නේ නැහැ නේ චෝදනාව නේද නෑ ඒක පොදුවේ මම කියන්නේ සමහර අය කරපු වැඩේ තමයි 3000 ජන සංඛාර උනේ අනිත් එක ගොඩාක් කට්ටිය උදව් කරපු නිසා තමයි මේක ඔච්චර සීමා වුණා අඩු වුණා කියලා ඒක නිසාද මම කියන්නේ මේක ආණ්ඩුව කරපු වැරදි වැඩට උදව් කරලා මේක නතර කරලා හිටපු නිසා තමයි මේ සංවිධාන ශක්තිමත් උනේ. නැත ඔබ විශ්වාස කරනවාද 1983 ඔය ද්‍රවිඩ ජනතාව ඉලක්ක කරගෙන එල්ල කරපු ප්‍රහාරය සිංහල ජනතාව කරේ කියලා. නෑ සිංහල ජනතාව කරේ. දේශපාලකයෝ දේශපාලනයකෝ ආණ්ඩුවේ ඉන්න මේ ජයවර්ධන මේ හිටපු ජනාධිපතිතුමා ඕමනාවට කරේ. හරිද? ඒක කරපු නිසා තමයි මේච්චරට රටේ පාවා දුන්නා. ලක්ෂ 2කට වැඩි ජීවිත නැති වෙලා තියෙනවා. දැන් බලන්න හමුදාව නම් හමුදාව සහ පොලිසිය පාර්ලිමේන්තේක ඉස්සරහ දාලා තියෙනවා.
තිස්ථාකට වැඩිය නම දාල තියෙනවා. LTT අනිත් සංවිධාන කට්ටිය 50ථාකට වැඩිය ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ලක්ෂ ගාණක් දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව මේ කියලා තියෙනවා. මේක නිසා මම අපි කියන්නේ ඒක වැරදි වැඩ නිසා තමයි මේක වුනේ. එහෙම නැතුව දැන් මම අපි කතාවට එන්නේ. මේක හරියට මේක මේ ප්‍රශ්නයට තීන්දුව ගන්න බැරි තත්ත්වයේ ඇති වෙනවා නම් දැන් බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලමු. දැන් ඉන්දෝ ලංකා ගිවිසුමන් පස්සේ රටේ බාව දුන්නා කියලා එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා. මේ හිටපු අග්‍රාධිපතිතුමනි සිරිමා බණ්ඩාරනායක මැතිරි කාලය කිව්වා. 88 පළාත් සභා ඡන්දය තරඟ කරලා නැහැ. JVP තරඟ කරන්න බෑ කියලා කිව්වා. ඒ කාලේ JVP තානම් වෙලා මේක සන්නත කෙරළිය පෙතේ හිටියා. දැන් බලන්න ඔක්කොම ඇවිල්ලා තරඟ කරලා පළාත් සභාවට වැඩි බලතල ඕන කියලා කියන්නේ. ඒ කතාව තාට ඇවිල්ලා තියෙන්නේ. ඒ අයි මොකද හේතුව? උතුරු නයිනේර විලා විතරයි අපිට පළාත් සභාව දීලා තිබුණොත් ඉතුරු දින අය බල සකේ වැඩි වෙනවා. ඉන්දියා කරපු හොඳ වැඩක් මෙච්චර අරගොල්ලට ඉන්නේ. ඒක නම් ප්‍රශ්න නැහැ. ඒ වාගේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒක නිසා රටේ එක්සත් ලංකා ඇතුලේ එක්ක රට ඇතුලේ දැන් අපි කොටි සංවිධාන තනි රාජ්‍ය ඉල්ලුවා. දැන් අපි ඔක්කොම ඒ ඔක්කොම අතහැරලා එක්සත් ලංකා ඇතුලේ එක රට ඇතුලේ තීන්දුවට සූදානම් එන වෙලාව ඒක දෙන්න නැතුව උඹලා ඵලයන් කියලා කිව්වොත් මේ රටට හොඳ නැහැ. මේ රටේට ස්ථිර සාමය එන්නේ නැහැ. මට මන්ත්‍රීතුමා හරියට කියන්න එක්සත් රටක් ඇතුලේ බලය බෙදන්නද කතා කරන්නේ. ඒකී රටක් ඇතුලේ බලය ඒකිය කියන එක වැරදි කතාව. ඒකිය කියන එක ක්‍රමයක්. දැන් ඒක කියන යුනිටරි ස්ටේට් යුනිටරි කියන්නේ යා යුනිටරි කියලා ඉංග්‍රීසි එකේ තමිල් ලැංග්වේජ් එකේ ඔට්ටි ආච්චි. ඒක යුනිටරි කියනකොට ලෝකෙන් එක එක රටවලින් තියෙනවා. ඒක යුනිටරි නම් ඒක බලයේ මධ්‍යම රජයේ තමයි තියාගෙන ඉන්නේ වැඩි බලේ පොටබඩ ඒ මෙන් තියෙනවා. ෆෙඩරල් ක්‍රමය නම් මේක මැද ටිකක් තියාගෙන ඉඳලා ඉතුරු බලය ඔක්කොම පල්ලයට බෙදන්නේ බෙදා ගන්න එක. ඒක නිසා දැන් අනිත් එක බලමු යුනිටරි කියලා ඒකිය කියන තියෙන බ්‍රිතාන්‍ය යුනයිටඩ් කිංඩම් එක. ඒක එක්සත් මොනවද කියන්නේ? එක්සත් රාජධානිය. එක්සත් රාජධානිය. බ්‍රිතාන්‍ය ගැන නෙවෙයි. බ්‍රිතාන්‍ය. අයියා බ්‍රිතාන්‍ය කියන එක බ්‍රිටිෂ් නෙවෙයි ඔක්කොම. ස්කොට්ලන්ඩ් නරෝමේ ඔක්කොමනේ ඉංගලන්තු ඒ ඔක්කොම තමයි බ්‍රිතාන්‍ය කියන එක්සත් මොනවද කියන්නේ? රාජධානිය කියලා කියන්නේ. ඒක ලිඛිත නැතුව කොන්ස්ටිටියුෂන් ව්‍යවස්ථාව ලියලා නැහැ. හැබැයි ඒක යුනිටරි කොන්ස්ටිටියුෂන් කියලා තමයි කියන්නේ. ඒකිය කියලා තමයි කියන්නේ. ඒකියෙන් ස්කොට්ලන්තට තනිව පාර්ලිමේන්ට් එක වෙනම තියලා තියෙනවා. ඒක ජනමත විචාරණ දාලා ඒගොල්ලෝ එළියට යන්න පුළුවන්ද නැත්ද කියලා තියෙනවා. ඒක නිසා ඒකිය කියලා දාලා තිබුණොත් ඒක මොකද එන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒක තියෙන ක්‍රමය බැලේ බෙදෙන විදියට තමයි ඒක වෙන්නේ. ඒක නිසා ඒකිය කියනකොට ඒකිය කියලා නිකන් නම විතරයි හරි කියලා අල්ලගෙන ඉඳලා අනිත් ඔක්කොම නැති වෙන්න ඉඩ දෙන්න එපා කියලා තමයි. දැන් ඔබතුමා කිව්වා ඒකී කියන එක දෙමළින් කියන්නේ ඔට්‍රියාච්චි කියන්නේ. ඔට්‍රියාච්චි. ඔරුමිත්ත නාඩු කියන වචනේ තේරුම මොකක්ද? ඔරුමිත්ත නාඩු කියන්නේ ඒකට ඔට්‍රියාච්චි නැතුව ඔරුමිත්ත නාඩු යුනිෆයිඩ් කන්ට්‍රි, යුනයිටඩ් කන්ට්‍රි. යුනයිටඩ් එක්සත් එක්සත් එක්සත්. ඒ කියන්නේ ෆෙඩරල් රටක් ගැනද? නෑ නෑ එක්සත් රට. නෑ ඒකියක් නැතුව ෆෙඩරල් කියලා කෙලිම එන්නේ නෑ. එන එකක් නෑ. 2000 හිටපු ජනාධිපතිතුමනි සඳරිගා බණ්ඩාරනායක මැතිනි ගෙනාපු එක ඒක ඒකියත් නැහැ ෆෙඩරල් නැතුව මැද යුනියන් ඔෆ් රීජන්ස්. දැන් ඇමරිකාවේ රාජ්‍ය 50ක් තියෙනවා. USA යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා. ඒක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනි ගෙනාපු එක මේ යුනියන් ඔෆ් රීජන්ස් ඔෆ් ශ්‍රී ලංකා. ඒක නිසා ඒක මේ තනිම යුනිටරිත් නෑ ෆෙඩරල් නෑ මැද යන්න විදියට හදුවා. ඒක නැතුව යුනිටරි විතරයි තියාගන්න ඕන කියලා කිව්වොත් කවුදත් මේ අනිත් එක බලන්න යුනිටරි ස්ටේට් එකේ ඇතුලේ තමයි කොන්ස්ටිටියුෂන් එකේ යටතේ තමයි මේක ධාතුනේ සංශෝධනය ආවා. බලේ බෙදලා තියෙනවා. ඒකට
ඉඩම පොලිස් බලතල දීල තිබුණා. ඇයි දැන් තව දෙන්න ඇත්තව නේතියාගට එන්න මේ පනත්තයෙක් තියෙනවා. ඒ තියාගන්න දැන් ඔය වචන දෙක අපිට තේරෙන්නේ නෑනේ. දැන් ඔට්‍රියාච්ච කියන්නේ ඔබතුමා කියනවා කෙලින්ම ඒකී අයි කියන එක. ඔව්. ඔරුමිත්ත නාඩු කියන්නේ ඒකීය නෙමෙයි එක්සත් කියලා ඔබතුමා කියන්නේ. ඔව් කියන්නේ. දැන් මේ අතුරු වාර්තාවේ දෙමළ හෝ ඉංග්‍රීසි පිටපත ඔබතුමා පරිශීලනය කරන්න ඇති. දැන් මේකේ ඔබතුමා හිතනවාද එහෙම ෆෙඩරල් රාජ්‍යයකට අවශ්‍ය ලක්ෂණ තියෙනවයි කියලා? නෑ ෆෙඩරල් රාජ්‍යයට මේක ඒක හරියට දාලා නෑ කියලා තමයි අපි කියන්නේ. මොනවාද තියෙන අඩුපාඩු? අඩුපාඩු නෑ. අපි ෆෙඩරල් රාජ්‍ය ඉල්ලනකොට බලේ මොන මොන බලේ ආණ්ඩුව මධ්‍ය රජයේ තියාගෙන ඉන්නවා විතර එක මොකද බෙදන්නේ කියලා තමයි තියෙන්නේ. ඒක ඇමරිකාව වුණොත් කොච්චර බලය මේ ප්‍රාන්තියට බෙදලා තියෙනවා කියලා තමයි බලන්න ඕනේ. ඒ වගේ මේක බෙදලා නැතුව දැන් පොලිසියක සම්බන්ධයෙන් කිසි එක කතා කරලා නෑ. අනිත් එක ඉඩම් සම්බන්ධයෙන් ඔක්කොම සෙන්ට්‍රල් ගවර්න්මන්ට් මධ්‍යම ආණ්ඩුව තියාගෙන ඉන්නවා. දැන් පොලිසිය ගැන කතා කරලා නැත්තේ ඔබතුමාලා ඒ පොලිස් බලතල ඉල්ලන එක අතහැරලාද? එහෙම නැත්නම් ඇයි මේකට පොලිස් බලතල ඉල්ලන්නේ? ඒක මොකද ඇවිල්ලා නැත්තේ කියලා දන්නේ නැහැ. පොලිස් බලතල ඉඩම් බලතල ඔක්කොම තියාගන්න ඕනේ කියලා තමයි අපේ අදහස්. එහෙම නැතුව දැන් බලන්න තමිල්නාඩු ඉන්දියාවේ තමිල්නාඩු පොලිස් තියාගෙන ඉන්නවා. මධ්‍යම රාජ්‍යයක CRPF කියලා ඉන්නවා. සෙන්ට්‍රල් රිසර්ව් පොලිස් ෆෝස්. මොනවාරි අතිශය කලබල එනවා නම් ගවර්නර් ඕඩර් කරනවා එතන ඒකත් එන්න කියලා. ඒත් බැරි වුණොත් ආමි නේවි එයාර් ෆෝස් ගෙන්න ගන්න පුළුවන්. ඔබතුමාගේ උදාහරණ වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා උදාහරණ ගන්නවා ඇමරිකා එක්සත් ජනපදයෙන්, ඊට පස්සේ එක්සත් රාජධානීන් ඉන්දියාවෙන්. දැන් ඒ රටවල් එක බැලුවාම ලංකාව කියන්නේ නිකන් පොඩි මේ අංශු මාත්‍රයක් වගේ පුංචි රටක්. ඕකෝම කැලි කැලි වලට කඩලා වෙන් කරලා බෙදන්න ඕනේ පාලනය කරන්න ඕනේ. නෑ නෑ මේකයි බලන්න රට කියනකොට රෆොන්ජි රට ලොකු රට කියලා නෑ. දැන් බලන්න මෝල්ඩිස් කොච්චර ජනගහන 102ක්. අයි ඒකට ජනාධිපති ඕන පාර්ලිමේන්තු ඕන උඹලා නිකන් ඉඳ කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඒක එක 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 මේ දැන් ලංකාවේ කෝටි 2ක් පාලනය කරන්නේ නෑ. කෝටි 2කට වැඩිය ඉන්නවා නම් දැන් මේක කලබල ඇති වෙනවානේ. මේක දැන් මෙච්චර පෙරස ඝාතන වෙනවා. දැන් විදේශීය පරීක්ෂණ කියලා මේ විදේශ රටවලට ගිහිලා තියෙනවා. දැන් එක එක බලන්න දැන් අලුත් මේ අද ඉන්න බලේ ඉන්න ජනාධිපතිතුමාට මේක තියෙන අඩුපාඩු ප්‍රශ්න බෞද්ධ සිංහල මේ වැඩි මේ බලේ ලැබුණ නැහැ. සුළු ජාතික බලයට තමයි ආවේ. සිංහල ජනතාව හරියට බලනවා නම් සිංහල ජනතාවට 50% වැඩිය මේ අපේ දැන් ඉන්න අධිකර ජනාධිපතිතුමා හම්බුන්නේ නැහැ. ඡන්ද හම්බුන්නේ නැහැ. ඒක තමයි තියෙන අඩුපාඩු. හරියට කරනවා නම් සිංහල ජනතාවගේ වැඩිය බලය තියාගෙන ඉන්න අයකට තමයි එක්කෙනාට තමයි තීන්දුව දෙන්න පුළුවන්. දැන් මේක අපි සුළු ජාතිකයේ අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි බය වෙලා නිකන් ඉඳලා මේ රට විනාශ වෙන්න තත්ත්වෙට තමයි ගමන් කරන්නේ. නෑ දැන් අර මගේ කලින් ප්‍රශ්නේ ඔබතුමා හිතාමතා දන්නේ මගේ ඇරියා. දැන් ඔය බණ්ඩාරනායක චෙල්වනාගම් කිවිසුම, ඊට පස්සේ ඩඩ්ලි චෙල්වනාගම් කිවිසුම, ඒ සියල්ලම අසාර්ථක වුණ බවනේ ඔබතුමා කිව්වේ. දැන් ඒක නිසා ප්‍රභාකරන් කෙනෙක් බිහි වුණා, ඉතිහාස සංවිධානය බිහි වුණා. ඒක මම එක වචනය මතක් කරන්න. මම එක දවසක් පාර්ලිමේන්තු එකේ කතා කරනකොට මේ මට මොහොතක් ඔබතුමා සමා වෙන්න ඕනේ, අපි වෙලාව බලලා. මම ඔබතුමාගෙන් ඇහුවේ නෑ නෑ ආන්ඩ ඉස්සර මම කියන්නේ මේ එක දවසක් පාර්ලිමේන්තු එකේ මම ඉන්න වෙලාව ගරු විමල් වීරවංශ මාත්‍යා කතා කරගෙන ඉන්න වෙලාවේ වේලි එයා නිකන් ප්‍රභාකර කියලා කියන්නේ. වේලි පිල්ලේ ප්‍රභාකරන් කියලා කියනකොට මම සම්පූර්ණ නමම කියනවා. ඒක නෑ සම්පූර්ණ නම කියනවා. ඒක වැරදි නෑ. ඒක කියනකොට මම නයිට්ලා ආවා වේලි පිල්ලේ ප්‍රභාකරන් චෙල්වනායම් තෙක ප්‍රශ්නේ තීන්දුම අරගෙන තිබුණොත් අයි මොකටද මේ සීන් එකේ මේ වේලි පිල්ලේ ප්‍රභාකරන් එන්නේ ඉතින්ද නෑ. එහෙනම් චෙල්වනායම් මාත්‍යාගේ තාත්තාගේ නම වේලි පිල්ලේද? මං කිව්වා සෑමුවෙල් ජේම්ස් වේලිපිල්ල SJV සෙල්වනාය. එහෙමද කියලා ඒ කතාව ඉවර වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තු එකේ එළිය ඇවිල්ලා මට ඇහුවා සෝජි කියපු එක ඇත්තද? මං කිව්වා ඇත්ත. මගේ සියාගේ සියත් වේලිපිල්ල. එහෙනම් මේ වේලිපිල්ල නම් කරදරයක් තමයි කියලා කියාගෙන ගියේ. ඒ වගේයි මේ සෙල්වනාය මාත්‍යාත් එක්ක හරියට විසඳුම අරගෙන තිබුණොත් ආයුධ සන්නද්ධ කට්ටිය එන්න ඉඩ නැහැ, තිබුණ නැහැ. අවස්ථාව එන්න නෑ. ඒක නිසා තමයි දැන් කියන්නේ දැන් ප්‍රභාකරන්ට වැඩි ශක්තිමත් එක්කෙනෙක් ඉන්නත් පුළුවන්, නැත්නම්
වෙන විදියට හරි ආයුධ සන්නත නැත හරි මේ පාර්ලිමේන්තු එකේ මේ යන්නේ නැහැ කියලා උගෝෂණ විදියට තත්ත්වයට යන්නත් පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ අපි නිකන් බය කරන්නේ නෙවෙයි සිංහල ජනතාව හොඳ ජනතාව. හැබැයි සමහර අය කරදර කරලා මේක ඔක්කොමටම දැන් අපි එක්සත් ජාතික සංවිධානයට කියන විදියට නෑ නෑ ඔබතුමා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව යනවා. දැන් මම අහන්නේ දැන් අපි මෙහෙම හමු දැන් මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවොත් ඒක සම්මත කරගත්තොත් අයිත් ප්‍රභාකරන් කෙනේ බිහි වෙන එකක් නැද්ද? නෑ නෑ සම්මත කරුවොත් මේක ආයුධ සන්නත්ත මොනහරි ප්‍රභාකරන්ගේ අරවයි මේ කතාව නැතුව එක්සත් ලංකා එක රටේ විදියට අවුරුදු 100 ගණන් ගමන් කරන්න පුළුවන්. තව තව ඊට එහා ගිහින් තව ටිකක් ඉල්ලන එකක් නැද්ද? නෑ 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 මේක මොනවද ඉල්ල ඉල්ල ඉල්ලන ඉන්නවනම් දැන් බලන්න මේ සිංහල ජනතා අනුමත නොකරලා තීන්දුව අරගෙන යන්න පුළුවන්ද? බෑනේ. ඔව්. ඒ තීන්දුව අරගෙන දැන් බලන්න එක එක උදාහරණ මම කියන්න දෙන්න. නෑ මේක මොනවද? අපි ඔබතුමා මේ ප්‍රශ්نين එහෙට මෙහෙට යනවා. නෑ එහෙට මෙහෙට නෑ මං කෙලිම එන්න. 56 සිංහල භාෂාව විතරයි කියලා ගෙනාවා. ඔව්. දැන් 87 ඉන්දෝලංකා ගිවිසුම් පස්සේ දැන් සිංහල භාෂාව දෙමළ භාෂාව දෙකම රජයේ භාෂාව. ඒ කියන්නේ දැන් ප්‍රශ්න නැහැ. දැන් මේ භාෂාවට සිංහල ජනතාවට මොනවාරි බාධාවක් තියෙනවද? දෙමළ භාෂාව රජයේ භාෂා කරලා සිංහල ජනතාවගේ අයිතිවාසිකම් මොනවාරි නැති වුණාද? නැහනේ. නැද ඒ අවුරුදු 30ක් මේක නිසානේ මේක සටන ආවේ. නැද ඔබතුමා කියන විදිහට ප්‍රශ්නේ විසඳලා නී තියෙන්නේ. විසඳලා තියෙනවා. තව මොනවද විසඳන්න ඔබතුමා කියන්නේ? දැන් ඔය ප්‍රශ්නේ විසඳලා නම් තියෙන්නේ. දැන් ඒක භාෂාව ප්‍රශ්න විසඳලා නිකන් නමට විසඳලා තියෙන්නේ. ඇත්තටම අනිත් අනිත් ප්‍රශ්න තියෙනවා. තව එකක් මම කියන්න කැමති ඒ වාගියයි වෙන සමහර එක නැති වෙලා තියෙනවා දැන්. නෑ අපි අපි භාෂා ප්‍රශ්නට එමු ගරු මන්ත්‍රීතුමා. මට ඊට කලින් ඔබතුමා කියන්න දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවත් ඔබතුමා කියනවා ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන එකක් නැහැ ත්‍රස්තවාදයක් ඇති වෙන එකක් නැහැ කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රභාකරන් පැතූ ලෝකය ඒ ඔහුගේ සිහිනේ ඉෂ්ට වෙනවා කියලාද ඔබ කියන්නේ? නෑ 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 මේකයි දැන් ප්‍රභාකරන්ෝ එන සංවිධානෝ අපේ ඔක්කම බලාපොරොත්තු තියන්නේ දෙමළ ජනතා තමන්ගේ පාලන තමන් කරලා ඉන්න ඕනේ කියලා. ඉන්නකොට ඒක තනි රාජ්‍ය තනි ඒක දැන් අතහැරලා තියෙනවා. ඒක දැන් මෙච්චර දැන් කවුරුත් කිව්වොත් තව මම අට කියන්න පුළුවන් අවුරුදු 20ක් 25ක් ආයුධ සන්නද්ධ හීනට කල්පනා කරන්නත් මිනිසුන්ට එපා වෙලා තියෙනවා. ඊට පස්සේ එන්න පුළුවන් ඒක. නෑ මේක මේක මොකුත් නැති වෙලා මගේ විනාශ කරලා දැන් බලන්න එක තාත්තා ළමයිලා 4 දෙනෙක් 4 දෙනාටම එක එක කාමරා දීලා ටොයිලට් සෙපරේට් ටොයිලට් දීලා එක කුසි වෙන වෙනම කුසිරි දීලා ඉන්න කිලෝ ඉන්න පුළුවන්. නෑ එක්කෙනෙක් ලොකු පුතා විතරයි ඉඳගෙන ඔබලා එළියට ඵලයන් කියන කෙනෙකුට කුලියට ගන්න ඕන නැත්නම් මෙන්න මොනවද කරන්න වෙයි. ඒක නිසා මේක හිතන්න එපා මේක අලුත් විවසාව දෙන්න නැතුව හොඳින් හරියට කරන්න නැතුව නොකරලා එළියට දාලා දීපොනොත් දැන් බලන්න මොකද වෙන්නේ. බේරවල සිද්ධි නිසා නැතුණුත් මහින්ද රාජපක්ෂ මහත්තයා අද ජනාධිපති මේ රටේ. දැන් බේරවල සිද්ධියට මේ රජය ආවිල්ල මොනවරි තීන්දුව කරලා තියෙනවද? වන්දි දේවල තියෙනවද? නෑ කුණු ඒක බැසුත් මේ ගේ හදන්න ලක්ෂ 45ක් දෙනවා. එතන මේ මොනද earthquake මොනද භූමිකම්පාවටත් ලක්ෂ 20යි 25යි දෙනවා. ආමි කැම්ප් එකේ පුපුරණායටත් මෙච්චර කාලය මේ මොනද rent එක කුලිය දෙනවා අර කැම්ප් එක. අවුරුදු 25 30යි මේ මෙතන ඉඳලා එළවෙච්ච කට්ටියට කුලිය දීලා තියෙනවද? යාපනයේ ඉඳලා මුස්ලිම් කට්ටිය එන එළවට ගිහිල්ලා අනාද කන්දර ඉදලට දීලා තියෙනවද? යාපනයෙන් එළවපු සිංහල ජනතාවටත් මුකුත් දීලා නැහැ නේද? නෑ සිංහල ජනතාවට හොඳට දීලා දෙනවා. දැන් මේ වෙලියෝය අරමේ හොඳට හදලා අරමේ කරනවා. ඒක තියෙන ප්‍රශ්නය. දැන් අපි දෙවෙනි තුන්වෙනි අය තමයි ඉන්නේ. පුංචි අම්මාගේ තත්ත්වයට වාගේ තමයි අපි ඉන්නේ. සිංහල දෙමළ මුස්ලිම් මේ කන්දර උඩරට දෙමළ අය ඔක්කොම සමසම විදියට ආගම ඔක්කොම සමසම විදියට හිතන්නේ නැහනේ. දැන් බලන්න බෞද්ධට උසස් ස්ථාන දෙන්න ඕනේ කියලා කියනවා. ඔබතුමා ඒකට විරුද්ධද? අපි සම්පූර්ණ මේ රටේ මේ ආගම නැතුව නික සෙකියුලර් ස්ටේට් මොනවද කියන්නේ අනාගමික රාජ්‍ය දෙන්න ඕනේ. හරි සිංහල ජනතාව කැමැති වුණොත් ඕගොල්ලෝ උතුරු නයිනේර අර ඒ විතරේ
සිංහල මෞත මෞතයකට තියාගෙන ඉන්න. උතුර රයිනර් පිළට අපි කියනවා ඒක අපිට ඕනේ නැහැ. අපි Hindu අය වැඩිය ඉන්නවා කියලා අපි Hindu අයට ඉල්ලන්නේ නැහැ. නෑ ඒ වුණාට උතුරු නැගෙනහිර පන්සල් හදන්න එපයි කියන අලුතෙන් බුදු පිළිමේවත් කරන්න කියනවා. නෑ 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 මේක මේකයි බුදු බුදු පිළිම බෞද්ධය නැති තැනට තියලා නිකන් මේ මේ අපි අල්ලල තියනවා කියලා පෙන්වන්න විදියට එන එකට තමයි විරුද්ධ වෙන්නන්නේ. අපි බෞද්ධ මේ බුදු දෙවියෝටත් අපි තවත් වන්දනා කරනවා අපි කර කරනවා ඒක කිසි බාධාවක් නැහැ. ඉබ තිබිච්ච එක ආපෝ පුනර්තරණ ගන්න කියලා නැචි තිබුණා. ඒක පටන් ගන්න හැමදෙනම දඟ නාග දීප තියෙනවා අනන් දිනවා. ඒකට කිසි මේ යාපනීය නාග විහාර පන්සල තියෙනවා. මේ අලුත් එක මේ නික නික දාල මිනිසු දැන් හමුදා කන්දෝරු දැන් බලන බලන්න යුද්ධේ ඉවරුණාන් පස්සේ අපි 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 හමුදා කඳවුරු වලට එමු මන්ත්‍රීතුමා නැත්තා එක එක මාතෘකා මාතෘකාට එන දැන් බුද්ධාගම ගැන කතා කරානේ දැන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානීය දීමෙන් මොකක් හරි ද්‍රවිඩ ජනතාවට අසාධාරණයක් වෙලා තියෙනවා අයි ඒ ඒ ඒක ඒක තියලා අනිත් මේ මේ මුස්ලිම් පල්ලි වලට ගානවා මේ චර්ච් එකකට ගානවා මේ Hindu Hindu කෝවිල් එකකට කඩල විනාශ කරනවා ඒක කවුද කියලා ආණ්ඩුවනේ බලන්න ඕනේ නෑ කවුද ඔබතුමා එහෙම ගහපු තැනක් තියෙනවද Hindu කෝවිලකට ගහපු තැනක් තියෙනවද අපි දකිනවනේ සිංහල බෞද්ධයෝ Hindu කෝවිල් වලට කියලා දෙවියෝ අදහන ඒක හදනවා පිළි අරගනවනවා වන්දනා කරනවා ඒක අපි දන්නවා ඒක සරස්වති දෙවියෝ අරවැය මුරුගල ඔක්කොම තියෙනවා හැබැයි සාමාන්‍ය හොඳ බෞද්ධයා මේක කරන්නේ නෑ සමාරය බෞතයි කියන කියාගෙන පොඩි වැරදි කරපු නිසා තමයි මේක සාර්ථක වෙන්නේ. ඒක බෞතට අති උස්සස් දෙන්න අපි කැමති වෙනවා කියලා කියමු. එහෙම දෙනවා නම් උතුරු නයිනේර පළාතට හරි පළාතේ හාම ආගමට සමසම දෙන්න ඕනේ. ඒක තියෙන පන්සල අයින් කරන්න කියලා කවුරුත් කියන්න බෑ. හරිද? එහෙම තියෙනවා නේද? ඒක තියෙන්න ඕනේ. ඒක ඒක පල්ලියේ තියෙනවා නේද? පල්ලියේ තියෙන්න ඕනේ. ක්‍රිස්තව දේවාලයේ තියෙනවා නේද? තියෙන්න ඕනේ. ඒක හැම ආගමකට සමසම අයිතිය තියෙන්න ඕනේ. දැන් ආරක්ෂාව තියෙන්න ඕනේ. දැන් මන්ත්‍රීතුමා දැන් ප්‍රායෝගික தত্ত্বය බැලුවාම දැන් ඔබතුමා පිළිගන්නවානේ ලංකාවේ බහුතර සංඛ්‍යාව ප්‍රතිශතය බැලුවාම සිංහලයා ඉන්නේ කියලා සිංහල ජනතාව ඉන්නේ කියලා. දැන් සිංහල ජනතාව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය අපි බලමු. බලලා ඔබතුමා කියන්න දැන් මෙහෙම தত্ত্বයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්ද කියලා. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ වැටෙන්න ඕන. වැහින් නැතත් හෙන ගහන්න ඕන. හෙන විතරක් නෙමෙයි අර උල්කාපාතයක් මාතරට වැටෙනවනේ. ඒකේ ඉතුරු කොටස මේ පාර්ලිමේන්තුවට වැටිලා මේ පාර්ලිමේන්තුව සමතලා වෙලා යනවා. පල් විරෝංශේ ඉඳන් කිය බෝම්බ ගහන්න ඕනේ කියලා මම කියනවා එක බෝම්බයක් නෙමෙයි වාර්තා කරගන්න බෝම්බ 100ක් ගහන්න ඕනේ ඒවනේ පාර්ලිමේන්තුවකට නම් මොකද හේතුව පාර්ලිමේන්තුව බල රහිත කරලා පළාත් වලට අසීමිත බලතල දෙනවා නම් අවසානයේ මේ රටේ පාර්ලිමේන්තුව හිස්කුඩක් බවට පත් වෙයි පළාත් සභා 20ක් අදාළ බලපාන නීතියක් රටට පනවන්න බැරි නම් පාර්ලිමේන්තුවට එක්කෝ ඔකට උඩින් මොකෙක් හරි බෝම්බයක් දාන්න ඕන නැත්නම් අර දියවන් ණය ගිලියන්න භූමිකම්පාවක් වෙයි පාර්ලිමෙන්ටේක විමල් වීරවංශගේ නෑදාව එක්කෙනෙක් තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පාර්ලිමෙන්ටේක ඉන්න වෙලාව ග්‍රනේඩ් එක වීසි කරලා මේ ලලිත් අත්තුලි මහත්තයාට හොරකු ලොකු තුවාල වුණා මේක මොනවද එක ගෑලි එක ගලවන්න ඒක පාර්ලිමෙන්ටේක මේක මේ කතාව දැන් එහෙනම් ඒක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂතුමාට ආණ්ඩ කැමැති 13ට වැඩිය ප්ලස් 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 කියලා ඇයි මොකටද කිව්වේ යුද්ධ කාලේ දැන් මේක ආන්නේ දැන් කෑ ගන්න මේ ෆිලික්ස් මොනද කවුද අපේ හිටපු කන්ස්ටිටියුෂනල් එක්ස්පර්ට් ජී.එල්. පීර්ස් මහත්තයා කොටි සංවිධානත් එක්ක නෝර්වේගීල 2002 ඩිසම්බර් මාස 5 වෙනිදා සාකච්ඡා කරලා අග මේ ඉන්ටර්නල් සෙල් ඩිටර්මිනේෂන් මාත්‍යාගේ ව්‍යවස්ථාව මොනද ප්‍රතිපත්ත දේශ ඡන්ද ප්‍රතිපත්තේ ෆෙඩරල් ක්‍රමයේ අතිකරණවා කියලා 170,000කට පරදීච්ච එකට කිව්වා ඒ වෙලාව ෆෙඩරල් වෙලාව කඩාවැටෙන්නේ නැද්ද ඒක 2002 වර්ෂයේ ගිහිලා කියනකොට පාර්ලිමේන්තු එකට බෝම්බ දැන්න ඕන කියලා මොකටද කවුද කවුරුත් කිව්වද නැත්තේ ඒක නිසා මේක දැන් ජී.එල්. පීරිස් මහත්තයා
ගෙනාව සන්දිරිගාව බණ්ඩාරනායක මැතිනිගේ 2002 වර්ෂය ඔගස්ට් මාසය 3 වෙනිදා පාර්ලිමේන්තු එකේ පනත ඉදිරිපත් කරා. යෝජනාවලියක්. අද ඉන්න අග්‍රාධිපතිතුමා රණ වික්‍රමසිංහ මහතාම ගින්දර දැම්මේ, ගිනි දැම්මේ. ඒක නිසා දැන් බලන්න ෆෙඩරල් සාධක තත්ත්වය බලනවා නම් SWRD බණ්ඩාරනායක මහතා තමයි 1920 කාලයේ යාපනය කියලා කිව්වා ෆෙඩරල් රාජ්‍ය ඕන කියලා. දේශ දෙමළ නායකලා පිළිගත්ත නැහැ, දෙමළ ජනතාව පිළිගත්ත නැහැ. ඊට පස්සේ ඩොනමූර් කොමිෂන් එකට ගිහිලා කිව්වා ලංකාවේ ෆෙඩරල් රාජ්‍ය තුනක් ඕන, එක උඩරට එකයි, උතුරු නැගෙනහිර ප්‍රාන්තේ එකයි, පාදාල රට එකයි. එහෙම කියලා ඒ වෙලාව බණ්ඩාරනායක මහතා මෝඩයාද? නෑ ඔබතුමා අතීතයට යනවනේ. දැන් අපි වර්තමාන අද දවසේ හිටියෝ අවුරුදු 100 ක ඉස්සරේ අපේ රටේ ජීවිත මේක මේ රටේ පාලනය කරපු අග්‍රාධිපති ධූරයේ ඉන්න හිටපු නායකතුමාලා කියපු කතාව විතරයි කියන්නේ. නෑ අද අද බලනකොට ඔබතුමා මට පැහැදිලි කරලා දෙන්න. දැන් සිංහල ජාතිකයෙක් වෙලා මට නැති ප්‍රශ්නයක් ද්‍රවිඩ ජාතිකයෙක් වෙලා ඔබතුමාට තියෙන්නේ මොකක්ද? සිංහලයෙක්ට නැති ප්‍රශ්නයක් ලංකාවේ ද්‍රවිඩ සහෝදරයෙක්ට තියෙන්නේ මොකක්ද? මම එක කියන්නම්. දැන් බලමු. එක දැන් ශ්‍රී ලංකා රජය නම් 75% සිංහල ජනතාව ඉන්නවා. ආගම ඉන්නවා බලනවා නම් ආගම විදියට 70%ට වැඩිය බෞද්ධයෝ ඉන්නවා. බෞද්ධතර තියෙනවා. ඒක අපි පිළිගන්නවා. දැන් බලන්නේ දැන් ඉන්දියාවත් එක්ක මේ රටේ එකතු වෙනවා නම් මේ රටේ නැති වෙනවානේ. මේ නැත්තම් කවුරුත් එන්න පුළුවන් කියලා කිව්වොත් වෙන කටිය වල පදිංචි කරනොත් ඒක කරදර වෙනවානේ. ඒක නිසා දැන් මම ප්‍රශ්නයක් අහුවේ ඔබතුමා සංකීර්ණ උත්තරයක්. ඒක තමයි මම කියන්නේ. සිංහල ජනතාවට තියෙන හිතේ තියෙන එක අපි පිළිගන්නවා. මේක ලංකා ශ්‍රී ලංකා විතරයි අපිට තියෙන එකම රට. ඒක තියාගන්න ඕනේ ඉන්න එක. ඒක හොඳයි. ඒ වගේ තමයි අපි බලන්නේ අපේ පළාතේ අපේ ගෙදර එක රටේ ඇතුළොත් අපිට ආරක්ෂාව තියෙන්න ඕන කියලා අපි බලන්නේ. එහෙම නැති නිසා තමයි මම මේ පිල්ලියන්නේ, ඉල්ලීම කරන්නේ. දැන් බලන්න බේරුවඩ සිද්ධිය. මේ දැන් කොච්චර මේ ජන සංඝාරය සිද්ධ වුණා මේ උඩරටේ ඉන්න අයට. උඩරටේ ඉන්න අය මෙච්චර කාලේ ඒක දුක් වෙලා පල්ලියට දෙන්නේ. ඒකට මොකටද දෙන්නේ? ඒ සිංහල අය, බෞද්ධ අය, මේ සිංහල අය, මුස්ලිම් දෙමළ අයට තියෙන සමසම විදියට කියන්න එපා. අපි දෙවෙනි තුන්වෙනි මට්ටමේ තමයි තියාගෙන ඉන්නේ. දැන් බලන්න කෑ ගන්න විදියට. නෑ නෑ දැන් ඔබතුමා ඔය බේරුවල 83 සිද්ධි දිගින් දිගටම දැක්වුවට ඉතිහාසයේ පුරාවටම සිංහල ජනතාව අහිංසක සිංහල ජනතාව ඝාතනයට ලක් වුණා, අහිංසක දෙමළ ජනතාව ඝාතනයට ලක් වුණා, මුස්ලිම් ජනතාව ඝාතනයට ලක් වුණා. ප්‍රභාකරන් විසින් මේ පල්ලියක කාත්තන්කුඩි පල්ලියේ නිකන් වැඳ වැඳ හිටපු අහිංසකව මරලා දැම්මා. දැන් ඉතින් ඒ වගේ සිදුවීම් තියෙනවා. සිදුවීම් නෙවෙයි මං අහන්නේ මේ ගරු මන්ත්‍රීතුමා, මං අහන්නේ සිංහලයකට නැති ද්‍රවිඩයකට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒක තමයි කියන්නේ අපේ පළාතේ අපේ ජීවිත. දැන් බලන්න අයි මකටද දැන් යුද්ධ ඉවර වුණා, උතුරු නැගෙනහිර පැත්තේ ලක්ෂ ගාන ආමිකාරය කට්ටිය කවුද කොහොමද තියාගෙන ඉන්නේ? දැන් බලන්න කොච්චර දැන් කුඩු ව්‍යාපාරම් යනවා අරගෙනනවා. මගේ ප්‍රශ්නේ ඔබතුමා තේරුම් ගන්න. නෑ මං කියන ඒක දෙමළ අය නිසා මරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ. බලන්න මේ වැලි අරෝමේ අදගෙන යනකොට ගිල වෙඩි තියලා මරනවා. ඊයේ සුමාන මේ ගංජා එකට කියලා STF කැම්ප් ඉදලා කියලා වෙඩි තියලා මරලා තියෙනවා. තාම මොකුත් නෑ. ඒකයි දෙමළ අයටත් ආරක්ෂාව නෑ. ඒක නිසා දෙමළ මුස්ලිම් උඩරට මිනිස්සු ආගම විදියට බලනවා නම් අපිට රයිට් ඕකේ. බෞද්ධයට උස ස්ථාන දෙන්න අපේ තියෙන ආරක්ෂාව අපේ තියෙන කඩාවැටෙනේකට අපි නිරුදයි. නෑ දැන් මන්ත්‍රීතුමා ඒක නිසා තමයි අපි කියන්නේ. නෑ දැන් මන්ත්‍රීතුමා දැන් විරකියාව කියන එක ද්‍රවිඩ සහෝදරයන්ටත් තියෙනවා, සිංහල සහෝදරයන්ටත් තියෙනවා. ඊට පස්සේ දුප්පත්කම කියන ප්‍රශ්නේ ද්‍රවිඩ සහෝදරයන්ටත් තියෙනවා. මම එක ආණ්ඩුවට සූදානම්ද? ඔව්. මෙච්චර කාලේ රජයේ සේවයට හමුදාවට කොච්චර දෙමළ අය කොච්චර ඉන්නවා, මුස්ලිම් අය කොච්චර ඉන්නවා, උඩරට අය ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? ආමි, පොලිස්, නේවි, ආෆෝස්, සෙන්ට්‍රල් ගවර්න්මන්ට් ඔක්කොම සෙන්සස් දියෙන්ට කියන්න. ඒ ඉන්න ඉන්න කලපර ඔබතුමා දන්නවනේ ප්‍රශ්නයක් තිබ්බා කියලා. එහෙම සියලු ජාතීන් බඳවා ගැනීමේ ප්‍රශ්නයක් තිබ්බනේ. තිබ්බනේ. ඒ වගේ තමයි ඕගොල්ලෝ දිගටම කියනවා. ඒක හරියට මේක අපි අපේ පළාතේ අපිට පාලනය කරන්න පුළුවන් විදියට දෙන්න ඇතුව අයිති අය දුන්නට මොනවද පාඩුව? සිංහල ජනතාවගේ අයිතිවාසය නැති වෙනවද? රට නැති වෙනවද?
හොඳයි අපි අපි ඒ ගැන වැඩිදුරටත් කතා කරමු දිගින් දිගටම විරාමයක් ඉල්ලා සිටිනවා අපි විරාමයකට ගිහින්. දැන් අපි දැක්කා මන්ත්‍රීතුමා ජනාධිපතිතුමා උතුරේ සංචාරයක නිරත වද්දී ඔබතුමාලා එතුමාගේ ගමනට විරෝධය පළ කරලා උද්ඝෝෂණයක් කර අපි රූපරාම කීපයකට යමු. අපි උද්ඝෝෂණ කරන්න තැනට වාහනේ දාලා ළඟට ඇවිල්ලා අපි අපි දෙක කතා කරා. දෙමළ ජනතාව මට ඡන්ද දීලා තියෙනවා. මම කිව්වා අයව දෙමළ ජනතාව ඡන්ද දීපට උමද ඔබ ඔබතුමාගේ ප්‍රතිඋපකාර මොකද පිළිතුරු මොකද කියලා. දැන් ඔබ ඔබතුමාලා උද්ඝෝෂණේ පැවැත්වුවේ මොන ඉල්ලීමක්? නෑ මේක අපි විශ්වාසයෙන් මේ දෙමළ ජනතාව බලාපොරොත්තු එක ඉෂ්ට කරලා නෑ මේ ආණ්ඩුව. මේ දේශපාලන සරකරුව ප්‍රශ්නය තීන්දුම ගත්තේ නැහැ. ඒක තුන්දෙනාගේ නඩුව අනුරාධපුරට මාරු කරලා තියෙනවා වවුනියා ඉඳලා. ඒක 58ක් පාරක් අවුරුදු 4ක් ඩේට් දීලා තියෙනවා. ඒක පස්සේ මාරු කරන්න මොනද හේතුව? රජයේ සාක්ෂි 67 දෙනෙක්. ඒක 64 දෙනෙක් හමුදාව සහ පොලිසිය. එයා ෆෝස් නේවි ආමි පොලිසිය. තුන්දෙනෙක් තමයි කොටි සමාජික. හිටපු කොටි සමාජික. ඒගොල්ලෝ එක්කෙනෙක් මේ මේ මොනද මේ ඇෆිඩවිට් දිරුම් ප්‍රකාශ දීලා තිබුණා මට ආරක්ෂාව නැහැ කියලා. අපි ආන්නේ එක්කෙනට ආරක්ෂාව නැහැ කියලා නඩුව මේ සිංහල දැන් නඩු ලෝයස්ලා දෙමළ ලෝයස් ඊට පස්සේ එතන පරිවර්තනයටත් අරවා මේ කරදර එනවා කියලා ඒගොල්ලෝ බලන්නේ. ඒක නිසා එක්කෙනට ආණ්ඩුවට අපි ජනාධිපති අධිකාරී ජනාධිපතිතුමාට අත කතා කරා. හත දෙනෙක් අත් දෙනෙකට අමාරු නම් ආරක්ෂාව දෙන්න. හෙලිකොප්ටර් එක අරගෙන ඇවිල්ලා වවුනියා කෝට්ස් එක ඉස්සර ක්‍රීඩා නගර සභා ක්‍රීඩා පිටියේ තියෙන එතන බයලා කවස මේ කවර්ඩ් ඩේකල් එකේ දාලා උසාවිය ඇතුලේ අරගෙන එන්න යන්න. එක්කෙනෙක්ට බෑ නම් එයාට ඕනම් මේ දැන් මේ මොනද වීඩියෝ කොන්ෆරන්සිං එක අඬ පුළුවන්නේ අනුරාධපුර කෝට්ස් එකේ තියලා ටීවී එක කතා කරලා දැන් සමහර සාක්ෂි දෙනවානේ වෙන රටේ ඉඳලා කරනකොට මේක දැන් ඩග්ලස් ජයවර්ධන මහත්තයා ඉන්දියාව උසාවියට මෙතන ඉඳලා සාක්ෂි දෙනවා. ඒ වගේ කරන්න බලන්න. හරි ඕකේ. දැන් අඩු මේ ආරක්ෂාව අඩු නම් කොහමද අධිකාරී ජනාධිපතිතුමා පාර බැලලා අපිට කතා කරන්න පුළුවන්? හිටපු ජනාධිපතිතුමාලා තුමීලා ඇවිල්ලා යනවා. ඇමති හිටපු ඇමතිවරු නල්ලූර් දේවාලයට වන්දනා කරලා නිකන් රවුමක් දාගෙන යනවා. එතකොට එක්කෙනෙකුට අරගෙන එන්න බැරි වුණොත් උතුරට ආණ්ඩුවේගේ පාලනය නැතේ නැහැ කියලා නේ පිළිගන්න ඕනේ. ඒත් පිළිගන්න ඕනේ නැහැ. ඒක නිසා ඒක තමයි අපි උද්ඝෝෂණ කරේ විරෝධතාවත් පෙන්වුවේ ජනාධිපතිතුමාත් එක්ක පාරේ ඉඳලා කතා කරා සාකච්ඡාවට එන්න කිව්වා අපි කියලා සාකච්ඡා කළා. ඔව් අපි සාකච්ඡාවට එමු. ඊට කලින් මන්ත්‍රීතුමා දැන් ඔබතුමා කියන මේ ආණ්ඩුව ඔබතුමාලට ඇහුම්කන් දුන්නේ නැහැ ඉල්ලපු දේවල් ඉෂ්ට සිද්ධ කරේ නැහැ කියලා. නමුත් දකුණේ උද්ඝෝෂකයන් නොලැබෙන අවස්ථාවක් හම්බ වෙන උතුරේදී ජනාධිපතිතුමා නිල රතෙන් බෑලාවිලා උද්ඝෝෂකයෝ මැදට ගිහිල්ලා ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ආණ්ඩුව ඔබතුමාලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියන චෝදනාව වැරදීනේ. නෑ මේකයි සමහර අය කියන එක උතුරට උසාවිය මේක උද්ඝෝෂණ කරන්න තානම් කියලා කිව්වා. දකුණ මේ දකුණ පළාතේ හම්බන්තොටේ උතුරට අපිට කිව්වේ නෑ තානම් කියලා. මේ රජයේ තේපොළ විනාශ කරන්න නැතුව සාමගාමික ඕගොල්ලෝගේ උද්ඝෝෂණ කරනවා නම් කරන්න කියලා තමයි නියෝජිත දීලා තිබුණා. ඒක අනුව තමයි අපි කරා. ජනාධිපතිතුමා බෑලා කතා කරන එක ජනාධිපතිතුමාගේ තීරණ. අපි නිකා ජනාධිපති අධිකාරී ජනාධිපතිතුමාගේ වාහන අත දික් කරලා නතර කරලා නැහැ. අපි පාරේ අයිනම ඉඳලා උද්ඝෝෂණ කරා. එතුමා ඇවිල්ලා කතා කරා නිසා ඔක්කොම ප්‍රශ්න ඉවර වුණා කියලා කියන්න බෑ. නෑ දැන් කොළඹට ඇවිල්ලා සාකච්ඡාවක් පැවැත්වුවානේ. දැන් එතුමා පොරොන්දු වුණාද මේ කියන ඔය සිරකරුවන් නිදහස් කරන්න? නෑ 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 සිර මේ අපි කරුණ හතරක් කතා කරා. එකක් ඒ තුන්දෙනාගේ නඩුව අනුරාධපුරට මාරු කරන එක සාධාරණ. ඒකත් පුළුවන් තරම් අනුරාධපුරින්ද වවුනියාමට මේ යාපනයට මාරු අවුරුදු හතරක් තිබිච්ච වවුනියා කෝච් එකට මාරු කරන්න. අනිත් එක වවුනියා කෝට්ස් එක 45ක් ත්‍රස්තවාදයේ පනත නඩුව ඉවර කරලා තියෙනවා. අනිත් එක එක්කෙනෙකුට ළඟදී අවුරුදු 20ක් ජීවිත දඩුවම් දීලා තිබුණා. ඒ වගේ හැම උතුරු පළාත් නගින පළාතෙත් දඩුවම් දීලා තියෙනවා. ඒක නිසා ඇයි මෝරක මාරු කරන්නේ නැහැ කියලා ඒක බලන්න කිව්වා. දෙවෙනි එකක්
මේ අපේ මේතන මේසින් ප්‍රසින එකේ තිස් දෙනෙක් දේශපාලන සරකරු ඉන්නකොට දැන් මේ පාතාල ලෝකියෝ කුඩුකාරයෝ ගෙනලා දැන් දාලා මේගොල්ලොත් සමහර අය ඒක පාවිච්චි කරන්න පුළුවන් පුරුදු කරන්න තත්ත්වයේ ඉන්නවා. ඒක නිසා ඒගොල්ලෝ තනියම තියාගන්න. එක දෙක තුන් වෙන්න. ආ තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක මේක දැන් මෙච්චර කාලය ත්‍රස්තවාද පනතේ යටතේ 32 දෙනෙක්ට 32 දෙනෙක්ට දඩුවම් දීලා තියෙනවා. ඒක ඒගොල්ලෝ ජනා මේ ආණ්ඩුකාර ව්‍යවස්ථාව එන ව්‍යවස්ථාව අනුව අධිකර ජනාධිපතිතුමාගේ පොදු සමාව නැතුව එළියට එන්න බෑ. ඒක නිසා ඒගොල්ලන්ට දැන් එක්කෙනෙක් 24 දෙනෙක් අවුරුදු වර්ෂ ඉඳලා තියෙනවා. ඒක නිසා ඒක සමාව දීලා එළියට දාන්න. ඒක තුන. තුන. හතර. ඒක තුනේ ඒක අපි හේතුව කිව්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මත මේට වැඩිය ලොකු එකට හිටපායට පුනරුත්තරණ දීලා තොරස්ථාග එළියට දාලා තියෙනවා. ඔව් හරි. මේ අනිත් හතර මේක හයිකෝට් එකට නඩුව තියෙන අය මහාධිකරණයට. මහාධිකරණයට මේ ඒ වගේ සමහර අයට කෝට් ඔෆ් ඇපීල් එකට අභියාචන අධිකරණය. අභියාචන අධිකරණයට ඇපීල් කරලා තියෙනවා. අනිත් එක එක්කෙනෙක් සුප්‍රීම කෝට් එකට ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඒ වගේ තියෙන එක මේ එක්ස මොනද ත්‍රස්තවාද පනත අවගොස් කරලා මේක නිදාස් කරන්න. ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය මොකද්ද? මොනද ඔබට මං කියන්නේ. එක්සත් අපි කිව්වේ එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයක ශ්‍රී ලංකන් රජයේ පොරොන්දු වෙලා තියෙනවා ත්‍රස්තවාද පනත අවගොස් කරනවා කියලා. අවගොස් කරලා වෙන පනත ගේනවා කියලා. වෙන පනත ගෙනාවොත් මේක තියෙනවා. තියාගන්න පුළුවන් කියලා තත්ත්වය තමයි කියන්නේ. ඒක නිසා ඒක වැරදි පනත. ඒක නිසා මේක මේ කට්‍ය මේ අවගෝස් කරලා මේක නිදාස් කරන්න කියලා තුමෙනි. තව අපි කිව්වත් 23 දෙනෙක් අවුරුදු 4ක් පා නඩුව දාන්න නැතුව සුමාන දෙකක් දෙනක් දෙකක් ගෙනලා රිමාන්ඩ් දික් කරනවා. එහෙම නිදාස් කරන්න කියලා. ඔව් ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය මොකක්ද? ප්‍රතිචාරය මේක පළවෙනි එකටත් මම පුළුවන් තරම මේ ඇටර්නි ජෙනරල් නීතිපතිතුමා ලංකාවට නෑ ආවන් පස්සේ බලලා පුළුවන් තරම අපි මොනවාරි හරියට මොනවද වැරදි වෙලා තියෙනවා නම් ඒක බලලා අපි බලන්න. අනිත් එක ජස්ටිස් මිනිස්ටර් අධිකරණය දෙන්නම නෑ ඒක බලනවා කියලා සෞන්දාංග අරෝදන් පස්සේ දැනුම් දෙනවා කියලා. දැන් සෞන්දාංග අරෝදි වෙලා අද අනිත් සතිය සෞන්දාව හෙට අංගාරෝද එක එකක් අනිත් එක අනිත් කට්ටිය මම සොයලා බලලා මම කියන්නම් කියලා. ඒක මොකුත් මේක කරනවාද නැත්තද කියලා හරියට කියවල නැහැ. හැබැයි ඊට පස්සේ කියලා තියෙනවා මම මේක සාකච්ඡාවන් පස්සේ පැහැදිලි ගත්තා. මට මේ තේරුම් ගන්න බැරි වුණා. ඒක හොඳ සාකච්ඡාව අරම මේ කියලා තියෙන්නේ. ඒක නිසා මේක අපි කියන්නේ මේක නැතුව කොහොමද දේශපාලන විසඳුම ගන්න පුළුවන්? කොහොමද දේශපාලන ජාතික සමුළ ඇති කරන්න පුළුවන්? අනිත් එක මම කිව්වා 1971 වර්ෂය 88 89 වර්ෂය ගොඩාක් දේවිපි කට්ටියට පොදු සමාව දීලා තිබුණා. 1987 ඉන්දෝලංකා ගිවිසුමට කොටි සංවිධානයට ප්‍රබාරණට අපිටත් පොදු සමාව දුන්නා ලැබුණා. අපි ඊට පස්සේම අපේ දෙමළ යුගලම් විමුක්ති සංවිධාන දේශපාලන ලියා ෆ්‍රින්ජ් පක්ෂ විදියට ආවා. අවිල්ල දැන් මම වැල්ලුවටතර නගරාධිපති වාගේ ඉඳලා තියෙනවා පාර්ලිමේන්තේක දෙපාරක් පාර්ලිමේන්තේ දැන් පළාත්සභාව මන්ත්‍රී. ඒ වාගේ ඉන්නයට අවස්ථාව දෙන්න. හොඳ නෑ දැන් මන්ත්‍රීතුමා ඔබතුමා දිගින් දිගටම මේ දේශපාලන සිරකරුවන් කියන වචනේ පාවිච්චි කරා. මට තෝ ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් අර බස් බෝම්බ තියලා නිරායුධ මිනිස්සු මරපෝ ඊට පස්සේ සිංහල මුස්ලිම් ජනතාව ඝාතනය කරපෝ නිරායුධ මිනිස්සුන්ට දිගින් දිගටම පහර දීපෝ ඊට පස්සේ මේ මහා බැංකු බෝම්බය තිබ්බ ඊට පස්සේ නිරායුධ දේශපාලඥයන්ට ස්නයිපර් ප්‍රහාර එල්ල කරපු මේ වගේ අය දේශපාලන සිරකරුවන් කියන්නේ නෑ නෑ මේක විදේශීය එක්සත් ජාතික සංවිධානයේට දේශපාලන වමනවට කරන එක දේශපාලන සිරකරුව කියලා තමයි කියන්නේ. දේශපාලන සිරකරුව දෙමළ කියලා නෙවෙයි සමහර සිංහල අය ඉන්නවා සමහර මුස්ලිම් අය ඉන්නවා කොටි සංවිධානයට උදව් කරපු එක. ඒක නිසා දැන් බලන්න ජේවිපි කාලේ මොකද වුනේ මට මොහොතක් ඔබතුමා දෙන්න අපේ වෙලාව බලන්න. නැද මන්ත්‍රීතුමා නිරායුධ
මිනිස්සු යුද්ධයකට සම්බන්ධ නැති අඩුම ගානේ දේශපාලනය සම්බන්ධයෙන්වත් උනන්දුවක් නැති අහිංසක මිනිස්සු මරපු අය ත්‍රස්තවාදීන් කියනවා මිසක් දේශපාලන සිරකරුවන් කියලා කියන සිරිතක් නැහැනේ. එහෙනම් හමුදාවේ මිනිස්සු දෙමළ මිනිස්සු කොච්චර ඝාතන කරලා තියෙනවා ඔක්කොම රණවිරු කියලා කියන්නේ. ඒ වගේ තමයි මේක. ඒක ඒක ඕගොල්ලෝ කියවේ නැහනේ මෙච්චර අය විතරයි මේක වැරදි කරා මේ ඒක අරු අනිත් ඔක්කොම රණවිරු කියලා. ඒක එහෙම අපි කිලිගන්නවා. ඒක නිසා දැන් අපේ දැන් ෆිල් මාසල් සරත් පොන්සා මාත්‍යා මොකද කියන්නේ ජගත් අතන කමාන්ඩර් ජෙනරල් ජගත් ජයසූරිය ඇතුළු 30 දෙනෙක් මේ යුද්ධ අපරාධ කරලා තියෙනවා කියලා. මම මේ එක්සත් ජාතික සංවිධාන මානව හිමිකම් කවුන්සිල එකේ මම කතා කරා. දවස් දෙකෙන් පස්සේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා ලෝකයෙන් කවුරුත් ඇඟිලි දික්කන්න මම අවස්ථාව දෙන්නේ නැහැ රණවිරු වීරයෝ අපි ආරක්ෂා කරනවා. ඒක නිසා අපි විදේශීය පරීක්ෂණ අපි ඉල්ලවන්නවා. අනිත් එක මට එකක් කියන්න පුළුවන් මෙච්චර ව්‍යවස්ථාව අරව මේ කෑ ගන්නවානේ. මම සම්බන්ධන් මහත්තයා ගරු සම්බන්ධන් මහත්තයාට ජනවරි මාසේ 6 වෙනිදා අපේ සම්බන්ධ කරන කමිටිය දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධ කරන කමිටිය ඊයේ තමයි දෙවෙනි පාරක් මේ අවුරුදු කැඳ වෙලා තියෙන. ඒකට මම යාපනයේ හිටපු නිසා පෙරේදා මම සාභ්‍ය වුණේ. ඒක අනිත් අපේ සමාජික කියලා තිබුණා. මං කියවා ලංකාවේ මේ දේශපාලන විසඳුමක් එනවා කියලා මට විශ්වාස නැහැ. විදේශීය රටේ වලින් මැද වෙලා තමයි මොන හරි එන්නේ. දැන් අත තියෙන එකක් ඉන්දියා මැදිහත් වෙලා තමයි මේක හදුවා. ඒ වාගේ තමයි தත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මගේ හොඳ අපි අපි අර මේක කෑ ගන්නට එනවා කියන කටියට තමයි ඒ ආ අයියෝ බල බය කියලා මේකට වැඩිය යයි කියලා මම අපි දන්නවා. ඒක මේක කරලා තමයි මේ රටේ විනාශ කරන්න මිනිස්සු බලනවා. මේක විනාශ කරනවා නම් කමක් නැහැ. අනිත් තුරේට ගීලා මේක සම් මේ අද ඊට පස්සේ උතුරු නයිනේර පළාතේ මේ එක්සත් ජාතික සංවිධාන ආයුසිල ජනමත විචාරණ දැම්මුත් කඩාගෙන ගියොත් මොකද වෙන්නේ? ඕගොල්ලෝ තමයි ඒකට අපි තල්ලු කරන්නේ. ඔගොල්ලෝ කියන්නේ ඔබතුමා මට මේ නෑ ඔබතුමාට නෙවෙයි. මේක මේ වාගේ ഘോഷණ කරන්න විනාශ කරන්න කට්ටිය මේ සිංහල ජනතාව පාව දෙනවා. මේ රටේට පාව දෙනවා. මම කියන්නේ. දැන් අපි මෙච්චර ඔක්කොම ලක්ෂ ගාන මිනිස්සු මැරෙනවන් පස්සෙත් එක්සත් ලංකාව ඇතුලේ එක රට ඇතුලේ තීන්දුවට එන්න කැමති කියලා ළඟට එනකොට උඹලා ඵලයන් කියලා කිව්වොත් අපිට ඕන එක කරන්න පුළුවන්. දැන් අපි බය කරන්නේ නැහැ. මේ රටට හොඳ නැහැ. මේ රටට මේ දැන් තියෙන සාමය කනත්ත තියෙන සාමය. සාමය තමයි. ඔබතුමා කැමති සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම පරණ දේවල් ඔක්කොම අමතක කරලා එකට ජීවත් වෙන සමගිය සාමය සංහිඳියාව තියෙන රටක් ඔබතුමා කැමතිනේ. කැමති කැමති. දැන් ඔබතුමා ජිනීවා යනවානේ. ඔව්. ඔබතුමා ජිනීවා ගිහිල්ලා නිරන්තරයෙන්ම මේ ඔබතුමා කියන විදිහට දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කීකිය යෝජනා ඉදිරිපත් කරනවා. මේ LTT සංවිධානයේ විවිධ අපරාධ වලට මිනිමැරුම් වලට පොදු දේපල හානි කිරීම වලට චෝදනා ලැබලා අධිකරණ ඉදිරියේ නඩු පවරලා සමහර වෙලාවට නඩු විභාගයෙන් පස්සේ සිරදඬුවම් නියම වුණු දඬුවම් නියම වුණු අය නිදහස් කරන්න කියලා ඔබතුමා එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් කියනවා මේ කිසිදු පරීක්ෂණයක් කරලා වැරදිකාරයෙක්වත් නොවුණු යුදමුදා සෙබළු ගැන පරීක්ෂණ තියලා දඬුවම් කරන්න කියලා. මොකද්ද දැන් මේ සංහිඳියාව මේ දෙකේ කතාව? කට්ටියක් මේ චෝදනා තියන අය නිදහස් කරන්න කියනවා. චෝදනා නැති අයට චෝදනා ඉදිරිපත් කළා දඬුවම් කරන්න කියලා. නෑ මේකයි. මේක ත්‍රස්තවාද පනත යටතේ කවුරු හරි හමුදාව නිලධාරීලා ඇරස් කරලා ඒගොල්ලොට එකිනෙකට දඬුවම් දීලා තියනවද නෑනේ? තියෙනවනේ. නෑ PTA එකේ කවුරු කාට නෑ. දැන් මේ මරණීය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වුණා එක හමුදා සෙබළුට දිගු දුර මෙහෙයුම් බලකාය. ඊට අමතරව ඔබතුමා දන්නව ඇති ලක්ෂ 20ක වන්දියක් ගෙවන්න නියම කරා ගරු මහාධිකරණයේ විසින් තවත් එක්කෙනෙක්. නෑ ඔහොම ලයිස්තුවක් තියෙනවා. නෑ නෑ මේකයි අපි සාමාන්‍ය සිවිල් ප්‍රොසීජර් කෝට් එකට සාමාන්‍ය නීතියට තමයි ඒක දීලා තියෙන්නේ. ත්‍රස්තවාද පනත යටතේ දෙමළ මිනිස්සු මැරලා දැම්මා කියලා කවුරු හරි මේ ආමි නේවි එයාර්ෆෝස් කවුරු හරි අල්ලලා තිබුණොත් ඒගොල්ලොත් නිදහස් කරන්න කියලා තමයි කියන්නේ. එක මේ ත්‍රස්තවාද පනත වැරදි කියලා තමයි කියන්නේ. දැන් බලන්න අපි විදේශීය පරීක්ෂණ ඉල්ලන්න ඉදා අධිකර ජනාධිපතිතුමා ඉස්සරහත් වන් කිව්වා සාමාන්‍ය කට්ටියට දැන් පරීක්ෂණයට
අවවෙන්න. කෞද කවද ඕඩස් දුන්න දෙපැතම LTT කවද ඕඩස් දුන්න ආණ්ඩු පෙත කවද දුන්න කියලතම එනවා. ඒක ආවම්පස්සේ නෑන දන්න ගොඩක් තව එක ඒම ආවම් පස්සෙත් දකුණු ආෆිරිකාවේ මිනිස්සු සමාව දුන්න. ඒවාගේ දෙමුල්ල ජනතාව පස්සේ කියන්න පුළුවන් රයිට අපි දේශපාලන විසඳු ලැබිල තියෙන ඔක්කොම හොඳයි ඉදිරියට ඔක්කම අමතක කරන්න සාමය මේක ඔක්කම අමතක් වෙන්න පුළුවන්ද නැත්තේ කියලා කියන්න පුළුවන් කියලා මම ජනාධිපතිතුමා ඉස්සර කිව්වා. ඒක නිසා ජෙනීවා එක වචනය මේක එක වචනය කරන්නේ අදත් මම එක කියන්නේ ජෙනීවාට මේක කිව්වා අදත් කියනවා හෙටත් මම කියලා කියනවා. නෑ ඔබතුමාට ජෙනීවා කියලා කියන්න බැරිද? ඊට පස්සේ ලංකාවටත් ඇවිල්ලා කියන්න පුළුවන්. හරි. අපේ දේශපාලන ඔබතුමා කියන වචනේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න LTT සැකකරුවන් නිදහස් කරන්න LTT සැකකරන දේශපාලන දේශපාලන සිරකරුවන් ත්‍ස්තවාද පනතේ යටතේ මේ වැරදි පරස්තේ යටතේ තියාගන්න ආයේ නිදහස් කරන්න. හරි. දැන් යුද්ධයට සහභාගී වුණු එක පාර්ශවයකට මෙහෙම නිදහස ලබා දෙන්න ජනාධිපති සමාව ලබා දෙන්න. අනිත් පාර්ශවයටත් ඒක ලබා දෙන්න. ඔබතුමාට ඒක කියන්න බැරියේ? ඇයි ඒක කට්ටියකට දඬුවම් කරන්න කියනවා හොය හොය ගහන්න කියනවා හයිබ්‍රිඩ් අධිකරණ ගේන්න කියනවා තව කට්ටියක් නිදහස් කරන්න නෑ නෑ හයිබ්‍රිඩ් අධිකරණේ අරගෙන එනවා කියලා කවුරු හරි පිළිගන්නවද නිකන් බොරුවට නෑ ඉන්දියාව ශ්‍රී ලංකා රජය කියලා තියන්නේ ඒක නිසා මේක ශ්‍රී ලංකන් රජය කාලය තල්ලු කරලා මේක විසඳුමක් දෙන්නේ නෑ මොකුත් දෙන්නේ නෑ විදේශීය රටවල මැද වෙන්න තත්ත්වය තමයි ඇති වෙන්නේ ඒකයි අපි කියන්නේ තව ඉස්සර කිව්වා මේ ඕගොල්ලෝ දෙමළ ජනතාවට මොනද මුස්ලිම් ජනතාවට කන්දරට ජනතාව මොනද අඩුපාඩු කියලා හීනේ හරි අපි ජනාධිපති ධුරයට අග්‍රාධිපති ධුරයට එන්න පුළුවන්ද සිංහල ක්‍රිස්තියානි කෙනෙක්ට එන්න පුළුවන්ද ලක්ෂ්මන් කදිරගාමර මහත්තයාට අගමැති ධුරේ බාර දෙන්න කැමති වුණාද ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වන්න සිංහල බෞද්ධයෙක්ට විතරයි ජනාධිපති හරි 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 කවුරු හරි අවිල්ල තියෙනවද 2% මේ ඉන්දියාවේ ඩොක්ටර් මන්මෝහන් සිං ඉන්න පුළුවන් නම් මේ අබ්දුල් ගලාම් ඩොක්ටර් අබ්දුල් ගලාම් ජනාධිපති ධුරයට ඉන්න පුළුවන් නම් මේක කවුරු හරි මුස්ලිම් අය උතුරට දෙමළ නැත්නම් දෙමළ එක මේ ජනාධිපති ධුරයට හරි ඒ අග්‍රාධිපති ධුරයට හීනේ හරි එන්න පුළුවන්ද නෑ ඒක සිංහල ක්‍රිස්තියානි හරි එන්න බෑ ඒක රජරාජ් ෆර්නාන්ඩෝ පුළ මාත්‍යාට හොඳ අවස්ථාවක් තිබුණා දුන්නේ ඒක නිසා මේක මේ රටේ කොයි විදියට දැන් ඔබතුමා එක සමහර උදාහරණ අමතක කරනවනේ දැන් සර්වානන්ද මහත්මයා මේ ශ්‍රීපවන් මහත්මයා අගමිනිසුරු ධුරයට ආවේ නැද්ද ඊට පස්සේ පොලිස්පතිවරු ආවේ නැද්ද ද්‍රවිඩ ජාතික මහත්වරු අගමිනිසුරු ධුරේ දරන්නට පුළුවන් නෑ මම එකක් තව ජෙනෙවාට කිව්වා ඒක කියන්නද මම ඔව් කියන්න 83 මේ ජන සංගාර වෙලාව පොලිස්පතිතුමා රුද්‍රා රාජසිංහම් ඔව් ඒක ටිකක් කාලේ ඉවරුණා පස්සේ ආවා චීෆ් ජස්ටිස් සර්වානන්ද ඔව් හරිද? ඒක මේ මේක පොපටකින්ද? ඇටර්නි ජෙනරල් නීතිපති කවුද? සිවා පසුපති මහතා. සිවා පසුපති මහතා. තුන්දෙනෙක් ගින්දලා තුන්දා කට්ටිය මරණ දැම් මරණ දාල කට්ටියට දා දෙනෙක් හරි දඩුවම් දුන්නාද? ලැබුණාද? නෑනේ. ඒකයි ඒක ඒ උදාහරණ කියනකොට විදේශීය අය කියනවා. එහෙමද? ඒ ශ්‍රී භවන් මාත්‍යා ඉන්නවා කියන එකට අපිට කිසි එකක් මේ සිස්ටම් එකට අපිට වෙනසක් එන්නේ නැහැ. ඒක ඉන්නවා නම් ඉඳලා යනවා. දැන් චින්නයියා ආවා නේවි කොමඩර යනවා. ඒ චින්නයියා ආවොත් ආවේ කන්දයියා ආවොත් හරි ඒක වෙනයි. මේක මේක මේ එතන මෙන්ටලි මේ හීන තියන මේක සිංහල බෞද්ධ රාජ්‍ය අපි විතරයි ඉන්න ඕනි කියලා හිතාගන්න මතය තමයි වැරදි කියලා කියන්නේ. සිංහල අය වැඩි කොටසක් ඉන්නවා අපි පිළිගන්නවා. ඒක වැරදි නෑ. ඒක බෞද්ධ අය වැඩි ඉන්නවා. අපි විතරයි ජීවිත වෙනවනේ අපිට විතරයි පළවෙනි ස්ථාන අනිත් එකට දෙවෙනි තුන්වෙනි කියලා හිතාගෙන ඉන්න මතය තමයි වැරදි කියලා කියන්නේ. එහෙම කවුද කියන්නේ? ඒ ඒක මේක විවස්ථාව බලන්න. දැන් මොකද කියලා තියෙන්නේ? 100ට 50ට වැඩිය ඡන්ද ගන්න ඕනේ කියනකොට මේ විවස්ථාව ජීආර් ජීවතරා මතයට බයයි. මේ සිංහල අපක්ෂය 20 දෙනෙක් තරඟ කරනකොට එක්කෙනෙක් සුළු ජාතිය එක්කෙනෙක් තරඟ කරොත් එයා දෙනාගත්තොත් 100ට 50යි ගන්න ඕනේ කියලායි මොකටද දාලා තියෙන්නේ? ඒවාගේ නිකන් යටින් ගේම් දෙනවා. ඒක කෙලිම නෑ. ඒ ඉන්දියාවේ ආරමේ කියනවා ජනාධිපති සිංහල අය තමයි එන්න පුළුවන් කියලා. මං කිව්වා නෑ නෑ ස්වාජිලිංගම් තරඟ කරා. එහෙම කියන්න එපා. හැබැයි කවුරුත් හීනෙන් ස්වාජිලිංගමෝ එන මුස්ලිම් උඩරට එන්න බෑ. කවුදත් එන්න බෑ. දැන් බලන්න කැබිනට් මණ්ඩලයේ කොච්චර දෙනෙක් ඉන්නවා. නිකන් සුළු සුළු නිකන් පොඩි පොඩි කට්ටිය ඉන්නවා. 70% ඉන්නවා නම් අනිත් කට්ටිය කොච්චර ඉන්නවා. ශ්‍රී ලංකා දෙමළ 12% ඉන්නවා නම් කොච්චර දෙනෙක් ඉන්නවා
කියනවා ඔගොල්ලෝ එන්නේ ලංකාවේ විපක්ෂ නායකත් ඉන්නවනේ විපක්ෂ නායක මේක එක්සල් එක්සත් ජාතික පක්ෂයේ මොනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒක මේ හරියට ඒක ඩුවල් සිටිසන් වගේ ඉන්නවා ඒක පොදු විපක්ෂ කියන නිකන් වාඩි වෙලා ඉන්නවා එකක් පාර්ලිමේන්ත එකේ තුනෙන් එකක් කණ්ඩායම කඩාගෙන ඇවිල්ලා ආවොත් ඒගොල්ලෝ ඒ පක්ෂේ ඒගොල්ලෝගේ മന്ത്രി ධූරත් මේ අයින් වෙන්නේ එක කණ්ඩායම් කියලා මේ කතානායකතුමා පිළිගන්න ඕනේ. එහෙම ඉල්ලීම කළේ නැහැ. ඉල්ලීම කරන්නේ නික පොදු අපේක්ෂක කියලා වාඩි වෙලා දැන් සම ඩුවල් සිටිසන්. ඒගොල්ලෝ මොනවද බ්ලොත් කොළේද මොන කොළේද කියලා දන්නේ නැතුව ඉන්නවා. මේ මාසෙම අනිත් මාසෙ මොනවරි තීන්දුවට එන්න ඕනේ. නෑ නෑ මම විපක්ෂ නායකතුමා උදාහරණයක් විදිහට නායකතුමා විපක්ෂ ජාතිය ප්‍රශ්නයක් නැහැ කියලා. නෑ නෑ විපක්ෂ නායක ධූරේ ආණ්ඩුව දෙන ධූරේ නෙවෙයි. ඒක පාර්ලිමේන්තු එකේ ඉන්න විපක්ෂ කණ්ඩායම එක කවුද අති වැඩි කොටසක් ඉන්නවනේ එයා තමයි විපක්ෂ නායක. විපක්ෂ නායක ධූරයේ ආණ්ඩුවක දෙනවා කියන කතාව වැරදි. නෑ නෑ නෑ. දැන් අමරදලිංග මාත්‍ය ආවා. ඒක ආණ්ඩුව දීපු එකද? නෑ නෑ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම ඒක නෙමෙයි උදාහරණයක් විදිහට ගත්තේ. ලංකාවේ විපක්ෂ නායක ධූරය ඊට පස්සේ අගවිනිසුරු ධූරය පොලිස්පති ධූරය ඕන තරම් දියලත් වැඩක් නැහැ ඕන තරම් ඔව් ඒක වෙන ප්‍රශ්නයක් ඊට පස්සේ දැන් ඔබතුමා කිව්වා මේ අග්‍රාමාත්‍යවරු ඇවිල්ලා නැහැ කියලා සිංහල වෙලා මේ කතෝලික එහෙම නැත්නම් ක්‍රිස්තියානි වෙන ආගමක දැන් උදාහරණ කියන්න පුළුවන් උදාහරණ කිව්වොත් වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා ඒකින්ද ඒවල ඔබතුමා ඒක ඉස්සරහා ආගමට ඉඳලා ආය බෞද්ධට ආවා කියලා කියන්නද බලන්න ඔබ වෙන ආගම් වල ඉඳලා ඡන්ද ගන්න වෙනස් වෙච්ච අයත් ඉන්නවා ඔබතුමා ඒක පිළිගන්නවනේ අය 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 එහෙම ආවේ ඈ ඒ ක්‍රිස්තියානි ඒක ඉඳගෙන ඒ දේශපාලඥයන්ගේ මොකක් හරි ඒ කියන්නේ ඔවුන්ගේ මේ මැතිවරණ මේ ක්‍රමය නිසා දැන් අපි මම හිතන්නේ විරාමයකට ගිහිල්ලා අපි අවසන් විනාඩි කිහිපයක සඳහා ඉදිරිපත් වෙනවා දැන් ඔබතුමා උතුරට තවත් බලතල අවශ්‍යයි කියලා තර්ක කරද්දී උතුරට ලැබුණු මුදල් ප්‍රතිපාදන ටිකවත් වියදම් කරේ නෑනේ මන්ත්‍රීතුමා. වියදම් කරේ නෑ කියලා කවුද කිව්වේ? නේද ඒක අධිකාර ජනාධිපතිතුමා පාර්ලිමේන්තු එකට කියලා තිබුණා හැමතෙම අපි මම මාධ්‍ය වලට මම කිව්වා ලැබිච්ච මේ මුදල් ආපෝ ගිහලා තියෙනවා කියලා ඔප්පු කරන්න මම දේශපාලන ඉඳලා අයින් වෙලා යන්න. අපේ පළාත් සභා මන්ත්‍රී ධුරෙත් මම රිසයින් කරලා යනවා කියලා. ඒකත් ඇයි අපිට වියදම් කරපු සල්ලි වලට දැන් මේක තව සල්ලි එන්න තියෙනවා. ඒක මේ කන්ට්‍රැක්ට් කරපු කට්ටියට සල්ලි දෙන්න බැරි තත්ත්වයේ ඒගොල්ලෝ නඩුවට යන්න තත්ත්වයේ ඇති වෙලා තියෙනවා. එහෙනම් මෙහෙම ප්‍රවෘත්තියක් පැතිරලා ගිය කොහොමද? ආ? ඒ වගේ ප්‍රවෘත්තියක් ඒක වැරදි. ඒක වැරදි අපි ඒක ඒක මම මේ ක්වෙස්චන් වාගේ යනකොට මහා මෙතුමා උත්තර දීලා තියෙනවා. මේක මෙච්චර අපිට ලැබිලා තියෙනවා. මෙච්චර වීදම් කරලා තියෙනවා. සතපාකරි ආපෝ ගියේ නැහැ කියලා. ආණ්ඩුව නිසබ්ද වෙලා ඉන්නවා. නිකන් පොදුවේ දෙමළ ජනතාව විදේශ රටවල ඉන්න අයවල අම්බලාට දෙන සල්ලි විදන් කරන්නේ නැහැ කියලා අපිට දොස් කියනවා. ඒක කතාව ඇති. හැබැයි අපි ඇත්ත එහෙම නැහැ. එහෙම නම් ආණ්ඩුවට ඔඩිටර් ජෙනරල් මාත්‍ය හරහා ප්‍රූව් කරන්න පුළුවන් නේ. කවුරු හරි එක්කෙනෙක් මේ පාර්ලිමේන්තු එකේ ක්වෙස්චන් ආවොත් ඒක පළාත් සභාව ඇමතිතුමා දෙන්න පුළුවන් රයිට්. උතුරු පළාත් සභාවට මෙච්චර ඇරියා. මෙච්චර ආපෝ ආවා කියලා එතුමාට කියන්න පුළුවන් නේ. එහෙම කියන්න පුළුවන්ද කියලා මාන්නේ. හොඳයි මේ 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 විවාදය කරාම ආන්නේ කවුරු හරි ඔප්පු කරනවා නම් ඔප්පු කරන්න. එහෙම ඒක වැරදි. හරි දැන් උතුරු පළාතේ පළාත දූෂිතයි නේ උතුරු පළාත් සභාව. අමාත්‍යවරු කිහිප දෙනෙක් දූෂිතයි කියලා අස් කරා. ඊට පස්සේ එක අමාත්‍යවරයෙක් අස් කර ගන්න බැරි වුණා බලය වැඩියෙන් තියෙන ඊළඟේ තමිල් අරසු කච්චු කච්චි නියෝජනය කරන නිසා එහෙම තිබුණා. පක්ෂ හතරක එකතු වෙලා තමයි සන්දාන. එක පක්ෂ ඇතුළෙත් මතභේද තියෙනවා. ඒක පක්ෂ හතරක් සඳහන් නම් මතභේද ඇති. ඒක මහා මෙතුමාගේ හතර දෙනෙක් ඉන්නවා නම් මහා හතර දෙනෙක්ගේ සම්බන්ධයෙන් සමහර ප්‍රශ්න තියෙනවා කියලා තමයි ඒක ඒතුමා එක කොමිටියක පත් කරා. ඒක කොමිටි වර්තාව දීලා තිබුණා. ඒක දූෂණය කරා කියලා කවුරුත් ඒක පිළිගත්ත ඒක චාර්ජ් තිබුණේ නැහැ. ඒක වැරදි වැඩ කරලා තියෙනවා. ඒක මේ ඒගොල්ලෝගේ බලේ මිස් යූස් කරලා තියෙනවා වෙන විදිහට කරලා තියෙනවා බලේ අයිති ලෙස පාවිච්චි කරලා තියෙනවා කියනවා කියලා දෙන්නේ ඉල්ලාස් වෙන්න ඕනේ කියලා ඒ කොමිටි එකට තිබුණා ඒක ඉල්ලාස් වෙන්න කියලා ඊට පස්සේ තව ඒගොල්ලෝගේ සම්බන්ධයෙන් අමෙතිවර සම්බන්ධයෙන් තව ෆැමිලියත් තව ඒක ඇවිල්ලා තියෙනවා විමර්ශන කරන්න ඕනේ කියලා කියනකොට තමයි ඒගොල්ලෝ බෑ කියලා මේ
විශ්වාස බංග යෝජනාව ගෙනාව. ඊට පස්සේ අපි විශ්වාස තියෙනවා කියලා දුන්නා. ඊට පස්සේ කරු සම්බන්ධන් මාත්‍යා මැදි වෙලා විශ්වාස බංග යෝජනාව ආපෝ ඉල්ලස් ගත්තා. ඒක තමයි අත්‍ය තත්ත්වේ. ඒක ඒක මොන හරි කවුරුත් වුණොත් වංචාව නැත්නම් දූෂණ කරලා තිබුණොත් ඒගොල්ලොට දඩුවම් දෙන්න ඕන. ඒක කවුරු වුණොත් මම වුණොත් කවුරු හරි තියෙනවා නම් ඒක දඩුවම් දෙන්න ඕන. නැත්නම් මහජනගේ සල්ලි මහජන නියෝජිත කරන්න යයිකොට ඒගොල්ලට උදව් කරන්න. ඒගොල්ලෝ අපේ ඒගොල්ලෝගේ නායකලා නෙවෙයි ඒගොල්ලට උදව් කරන්න අය. හොඳයි දැන් ඔය සීවි විග්නේශ්වරන් මහත්මයාව ඔය තනතුරු වලින් ඉවත් කළා. හිටපු අගමිනිසුරුකේ ශ්‍රීපවන් මහත්මයා වගේ ඉන්න උත්සාහයක් තියෙනවා. ඒක ඒක වෙබ්සයිට් එකේ එක එකන දානවා. ශ්‍රීපවන් මහත්මයා දානවා කියලා කතාව ආවා. ඊට පස්සේ අපේ ඒ වතුරු පළාත් සභාව සභාපති මේ ගරු සීවි කේසවජාන මහත්මයා කිව්වා කොළඹ ඉඳලා කවුරු හරි ගෙන්න ගන්න බෑ කියලා. විරුද්ධයි කියලා. එහෙම කියනවා. එහෙම කියනකොට සමහර අය ආනවා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තර මහත්මයා කොළඹ ඉඳලා ගෙනාව නැද්ද? කියලා අහනවා. ඒ වගේ එක එක කතා වෙනවා. අනිත් එක එක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශ්‍රීධර මහත්තයා කියනවා ගරු සේනාධි මහවැ සේනාධිරාය මහත්තයා තමයි ඊළඟ මහමැතිතුමාගේ අපේක්ෂක කියලා. ඒ වගේ කතා වෙනවා. ඒක ඒක දෙමළ ජාතික සන්ධානය හතර පක්ෂයට වාගේ ඉන්න දිගටම ඉන්න පුළුවන් තත්ත්වයේ තියෙනවද නැත්නම් තුනයි පක්ෂ විදියට එනවද නැත්නම් තමනුසුකච තනි විදියට යනවද කියලා කවුරුත් කියන්න බෑ. ඒක නිසා ඊට පස්සේ තමයි දැනගන්න පුළුවන් කොයි කොයි පක්ෂයට කවුද කවුද මහමැතිතුමාගේ අපේක්ෂකයා අපේක්ෂකයා කියලා. නැතනම් යුද්ධයේ පවතින කාලේ ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරා. නමුත් දැන් යුද්ධයෙන් පස්සේ ඔබ පළාත් සභාවට ඩිමෝෂන් එකක්. ඒ කියන්නේ ඔබ අන්තවාදියෙක් කියලා උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කරලා නෑ. එහෙම නෑ. මම 2010 පාර්ලිමේන්තු එකේ ඉන්න වෙලාවේ ජනාධිපති ඡන්ද තරඟ කරා. ඒක දෙමළ ජාතික සන්ධානයේ විරෝධයෙන් තමයි ඒක ඒ තීරණ ගත්තේ. අයි හේතුව දන්නවද? මං කිව්වා දෙන්නම යුතුය අපරාධ කරලා තියෙනවා. හිටපු ජනාධිපති ඒ කාලේ ජනාධිපති ඉන්නේ මහින්ද රාජපක්ෂ යුතුය අපරාධ කරලා තියෙනවා. සරත් පොන්සා යුතුය අපරාධ. ඒ දෙන්නටම එක එක්කෙනට සහාය දුන්නොත් අපි යුතුය අපරාධයට අපි සහාය දෙනවා වගේ වෙනවා. කවුරුත් දෙකේ දෙන්නේකේ එක්කෙනෙක් තමයි ජනාධිපතිවරට එන්නේ. ඒක 100% ඇත. ආවම් පස්සේ ඒතුමාත් එක්ක කතා කරමු. නැත්තම් අපි දැන් ගරු මේ රාජපක්ෂ මාත්‍යාට විරෝධින් අපි ඡන්ද මේ උදව් කරුවොත් ඒතුමා යාජ්වේ දොරට આવොත් ඒතුමා තරහා වෙලා ඉන්නවා. නැත්නම් මහින්ද රාජපක්ෂ මාත්‍යාට සමහරලා අපි සහාය දෙන වෙලාව ගරු සරත්වංශ මාත්‍යා දෙනලා આવොත් ඒතුමා අපිට තරහා වෙනවා. ඒක නිසා අපිට දැන් ඔක්කොම විනාශ වෙලා අපි යට වෙලා ඉන්නවා. අපි දෙන්නටම සහාය නොකරලා ගරු සම්බන්ධන් මාත්‍යාට කිව්වා ඔතුමා අපේක්ෂා විදිහට ඉල්ලන්න අපි 101ක්ද 150000ක් හමුනොත් නිකන් ඉමු ඊට පස්සේ බලමු. දැන් මොකද උනේ? සරත්වංශාට උදව් කරන්න ගිහිල්ලා නිසා මහින්ද රාජපක්ෂ තරහා වුණා. වැරදි වුණා. ඒක ඒ මතය මම කියලා ඒ මීටින් එකට මම කිව්වා මම MGR නෙවෙයි ස්වාජිලිංගම්. මට 5000ක් 10000ක් මේ සඳ ලැබෙන්න ඉඩ තියෙනවා. ඒක වෙනයි. අද පාර්ලිමේන්තු එකට ගියපු එක තමයි අමගේ ජීවිත කාලයේ අන්තිම දවසක් එන්න පුළුවන්. ඉදිරියට මොන ඡන්දේ හරි මිනිස්සු දෙමළ ජනතාව මාව තේරුම් කරන්න නැතුව ඉඩ තියෙනවා. මම මගේ ජීවිත නැති වෙන්න ඉඩ තියෙනවා. මාමත් ඒක ආපු කොච්චර දෙනෙක් මැරලා තියෙනවා ජනතාව දාස් ගණන් මැරලා තියෙනවා. ඒක නිසා මම විරෝධ පෙන්වන්න තරඟ කරනවා මයි කියලා ගීල පාර්ලිමේන්තු නැත්නම් නිකන් සතර නොකර හිටියොත් මම 2010 2015 දිනවල පාර්ලිමේන්තු එකේ ඉන්න පුළුවන්. පාර්ලිමේන්තු එකේ ඉන්න එක නැතිව එක ප්‍රශ්න නෙවෙයි. අදත් මම කියන්නේ ඕනනම් මොන හරි මේ පළාත් සභාව පාර්ලිමේන්තු මොන ඡන්දයෙන් තරඟ කරන නොකරලා මම දේශපාලනට ඉන්න කැමැති කියලා මම ප්‍රකාශ කරලා දේශපාලන කරන්න කැමැති. ඒක නිසා ආවුල් දුරේ අරගෙන ඒකෙන් ඉන්න ඕනේ කියලා මගේ ජනතාවට අපි හරි කියලා හිතන්න විදියට ජනතාවට කියන ගමන් කරන්න ඕනේ කියලා තමයි මගේ අදහස. සමහර අය වාගේ සල්ලි හොයන්න ඕන, ගේ ගන්න ඕන, වාහන ගන්න ඕන කියලා අදහසක් මට මොකුත් නැහැ. ඒක කමක් නැහැ. ජනතාවට හොඳ තත්ත්වය ඇති කරලා දෙන්න ඕනේ කියලා තමයි මගේ අදහස. දැන් 2020 ජනාධිපතිවරණයක් පැවැත්වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඉදිරිපත් වෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් තියෙනවා. දැන් පහුගිය ජනාධිපතිවරණේ වගේ එතුමාට සහයෝගය දෙනවද? කොහොමද? නෑ, එතුමානේ කිව්වා
එක පාරක් විතරයි මම තරඟ කරනවා ඊට පස්සේ ජනාධිපති ධුරය අවකෝස් කරනවා කියලා. ආයේ 2021 ජනාධිපති ධුරයට ඉන්නවා නම් ඔක්කොම බොරු කාරය වයනේ ඉන්නේ. හිටපු ජනාධිපතිතුමනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අන්තිම කාලයේ අවකෝස් කරනවා කියලා ආවා. මහින්ද රාජපක්ෂ මහත්මිය අවකෝස් කරනවා කියලා කතා කරා. ඊට පස්සේ මොකද කිව්වේ? මේ ඉන්දියාවේ තියෙන වාග්යයි 2008 නිදාස් දිනේ සොන්දර දනත ගන්න නිදාස් දිනේ නිදාස් දිනේටත් ගාල් ගෝල් ෆේස් එක ගාලි එකට කතා කර ගාලි ගාලු මෝදර පිටියේ මෝදර පිටියට මොකද කිව්වේ 2008 පෙබරවාරි 4 වෙනිදා ඉන්දියාවේ තියෙන වාග්යය හරි ඩග්ලස් දේවානන්ද ඇමති ඉල්ලන්න විදියට දරාවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ගරු ආනන්දසංගරි මාතය කියන විදියට හරි දෙන්න ඕනේ කියලා අඩු ගන්න. ඒක ඔක්කොම අවතකලා දැන් කෑ ගන්නවා. බලන්න මේක ඉන්න වෙලාවේ එක කතාව. දැන් ජීඑල් පීරිස් මාතය මොකද කියන්නේ? 2001 වර්ෂයේ 2002 කොටි සංවිධාන ශක්තිමත් තියෙන තිබුණා ආයුධ තිබුණා. ඒක නිසා අපි ඒ ෆෙඩරල් ක්‍රමේ දුන්නාලු. දැන් මොකද දෙන්න බෑ. එහෙනම් ආයුධ ආපහු අතරන්න ඕනේ කියලාද? මේ ආපු ආයුධ අල්ලන්න ඕන උසන්න ඕනද කියලා බලාපොරොත්තු තියන්නේ. ඒක වැරදිනේ. වැරදි මතේනේ. ඒක නිසා මේ රටේට සාමයේ විදියට දෙන්න නැතුව බලේ තියෙනවා නම් දෙන්න නැහැ බලේ අඩු වුණොත් දෙන්න නැහැ කියලා කියනවා නම් මේක සිංහල නායකලා සිංහල මිනිස්සු රවටනවා මෝඩ කරනවා කියලා තමයි අපිට කියන්නේ. දැන් 2020 කවුරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත්ද ඔබතුමාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියලා විශ්වාස කරනවා? නෑ 2020 ජනාධිපති ඡන්දේ වෙලාව අපි මේ විදේශ රටවල මැද වෙලා අපි වෙන මොනවරි දෙනන්නත් ඉඩ තියෙනවා. ඒ නැත්නම් මේක මොකුත් නැති වුණොත් අපි මේ මේක මේක ජනාධිපති ඡන්දයටද අපි කවුරුත් උදව් කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඕක සිංහල මිනිසුන්ට කියලා කවුද නායකයා කියලා තෝරගෙන එන්න. ඊට පස්සේ බලමු කියලා කියන්න පුළුවන්. ඒක මගේ අදහස ඒකයි. හරිද? 2015 වර්ෂයේ කැමැති නෑ ඔක්කොම එකතු වෙලා සමගියෙන් ඉන්නේ නේ. නෑ නෑ සමගියෙන් ඉන්න කැමැති. මම කැමති. හැබැයි මේක බොරු කරන්න මොඩු කරන්න මම එකතු වෙන්නේ නැහැ. බලන්න 2010 වර්ෂයේ මම තරඟ කරන වෙලාව සුවාදීන විදියට මම ගරු ආචාර්ය මේ වික්‍රමා කරුණාකර මාත්‍යා දෙකම ජාතිපති අභිෂය දෙන්නම මුළු රටෙම ගිහිල්ලා ප්‍රචාර කරා පාරේ. අපි දන්නවා මේට ඒ මාත්‍යාට දාදාකට වැඩිය හම්බ වෙන්නේ නැහැ මටත් හම්බ වෙන්නේ නැහැ කියලා අපි හොඳටම දන්නවා. සිංහල කියලා නැහැ. සිංහල හොඳ මේ මේ මොනද කියන්නේ ඉඩසාරියන සොරදු වාමාංශික වාමාංශික ඒ විදියට අපි සිංහල ජනතාව සිංහල භාෂාවට මේ බෞද්ධයට අපි විරුද්ධ නැහැ. ඒක ජාතිවාදී විදියට අරගෙන ගිහිල්ලා මේ රටේ විනාශ කරන්නට විරුද්ධයි. එච්චරයි. නැතනම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වෙන්න කියලා. එතුමාවත් ඔබතුමාලා සහයෝගය දෙනවද අලුත් කෙනෙක්ින්ද? උපතුමා කියනකොට දෙමළ ජාතික සන්ධාන විදිහට ගන්නවා සිවාජිලිංගම් තනිකරේ උපතුමායි. දැන් ඔබතුමාට සිවාජිලිංගම් මහත්මයාගේ ස්ථාවරය කියන්න පුළුවන්. ඊට පස්සේ ඔබතුමා නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්ධානයේ හෝටෙලෝ සංවිධානයේ අදහස කියන්නත් පුළුවන්. මට කියන්න පුළුවන් මේක අලුත් විවස්ථාව නැතුව මේ පර්ණ කුණුගොඩෙන් කවුරුත් ආවොත් සිවාජිලිංගම් අය මම කවුරුත් කාටද සපෝට් දෙන්නේ. අපේ අපේ පක්ෂ වුණත් මේක සපෝට් දෙන්න එපා කියලා තමයි බල කරන්නේ. ඒ වගේ සන්දානත් මේක කරන්න එපා කියලා තමයි අපි කියන්නේ. ඒක මිනිස්සු හරිය මේක අන්තිම මෙච්චර දාස් ගණන් ලක්ෂ ගණන් උදව් කරලා දැන් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව උඩරට දෙමළ ඒවයි සිංහල බෞද්ධ මේ ක්‍රිස්තියන්ස් වැඩි කොටස උදව් කරලා තමයි සිංහල බෞද්ධ අය බෞතර භාගයයිට වැඩිය මහින්ද රාජපක්ෂ මාත්‍රයටද හම්බුනේ. මේක මේ මෛත්‍රීපාල සිරිසේන අධිකර ජනාධිපතිතුමාට හම්බෙච්ච අඩු නේ. සිංහල ජනතාවට වැඩිය තියෙන මේ මේ සායෝ තියෙන අය විතරයි තීන්දුව ගන්න පුළුවන්. දැන් මේ මාත්‍යට සුළු ජාතිය විතරයි උදව් කරේ. බය වෙලා නිකන් ඉන්නවා. අවුරුදු 20ක් ඉවර වෙනවා. ළඟ මේ දැන් බලන්න දැන් පාර්ලිමේන්තු ඡන්දය ඉවර වෙලා අවුරුදු 2ක් ගියා. දැන් ජනාධිපති ඡන්දය දීලා දැන් මාස 3ක් එකේ මාස 2ක් ඉවරනකොට අවුරුදු 3ක් ඉවරයි. අවුරුදු 5න් අවුරුදු 3ක් ඉවර වුණා නම් මම මොකද උනේ රටේ? මොකද නැහැ. යනවා ගමන් කරනවා. ගමන් ඊට පස්සේ 2018 පළාත් පාලන ආයතන ඡන්දේ පළාත් සභා ඡන්දේ 2019 ලෑස්ති කරයි. නෑ ඔක්කොම නෑ ඉවරයි. ඉතුරු එක මේ ස්ක්‍රීන් එක බලන්න කියලා ඉතුරු නිකන්
ටීවියක දානවන්නේ පොට පොට ෂොට්ස් දාලා ඉතුරු එක සිනමාවේ ගිහිල්ලා බලන්න කියලා චිත්‍ර සිනමා හෝල් එකේ ගිහිල්ලා බලන්න ඒ වගේ තමයි තත් ඇති වෙයි මේ රටේ මේක තමයි අවුරුදු 70යි මේ ජාතික මොනවද 2000 දිනේ එnde තියෙනවා ලබන අවුරුදු පෙබ්‍රවාරි 4 වෙනිදා අපි මේක 72 පෙබ්‍රවාරි 4 වෙනිදා අපි 4 වෙනිදා නෙමෙයි 22යි මේ මාසේ කොච්චර අපි උද්ඝෝෂණ කරේ ජාතික කොඩිය ඔක්කොම ඉරලා වීස කරා සටන් කරා ඒ ව්‍යවස්ථාව අපි පිළිගත්තේ නැහැ 78 පිළිගත්තේ නැහැ දැන් පිළිගන්නවා කියලා අපේ කරු සම්බන්ධන් මාත්‍ය කියන්නේ ඒකට උදව් කරලා නොතල සම්බන්ධන් මාත්‍ය දරෝයි කියලා තත්තර තල්ලු කරලා දැන් සන්නත කටේට දෙමළ ජනතාවගේ මේ දේශපාලන බාර දෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි ඉල්ලීම කරා. ඒ කියන්නේ 72 දී උද්ඝෝෂණය කරා ව්‍යවස්ථාවට විරුද්ධව 78 දී උද්ඝෝෂණය කරා. දැන් ඔය යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නේ නැත්තේ ඔබතුමාලා ඉල්ලන දේවල් එකේ තියෙන නිසා එහෙමද? නෑ නෑ නෑ. ඒක දැන් මේක සම්පූර්ණ නෑ කියන කිව්වම පස්සේ අපි උද්ඝෝෂණ කරන්න ඕනේ. ඒක අපි පෑදලින් දන්නවා මේක මොකුත් වෙන්නේ නෑ. මොකුත් නෑ. නිකන් නැති එකකට මෙච්චර ගෑ ගන්නවා. ඒක කෑ ගන්නවා නම් කෑ ගන්න කියලා අපි නිකන් ඉන්නවා. නිකන් ව්‍යවස්ථාවක් ගේන්න වෙන්නේ නැහැ කියලාද ඔබතුමා කියන්නේ? ඔව්. ව්‍යවසායේ අර්ථව්‍යවසාය එනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඕන අඩික අඩ ගන්න ආය දානමය 20යි 21යි කියලා මොන හරි මේ ටිගරින් පේන්ටින් වාගේයි ධාතුනේ සංශෝධනට කරලා මේක තමයි විසඳුම කියලා පෙන්වන්න මෝඩු කරන්න තමයි ආණ්ඩුව අන්තිමට ඉඳ තියෙනවා කියලා තමයි මට කියන්න කැමති. හොඳයි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එම්කේ සිවාජලිංගම් මැතිතුමන්ට ද්‍රවිඩ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීතුමන්ට ඉතින් අපි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක MS සෙයිඩ් ෆයිසල් මැතිතුමාගේ සහයෝගය අපේක්ෂා කරලා අපි එතුමාව අද සහභාගී කරගත්තා අපි මීට පෙර ආතුව කරුණාම්මන් මහතා සමග පැවතු සාකච්ඡාවේදී එතුමා ගොඩාක් මට උදව් වුණා නමුත් අද ඔබතුමාගේ සිංහල භාෂා දැනුම ඉතාමත් මම හරි නේද මේ හරි හරි ඉතාමත් වික්ත භාවයක තිබුණු නිසා අපිට මේ කතාව පහසුවෙන් කරගෙන යන්නට හැකියාව ලැබුණා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම මන්ත්‍රීතුමාටත් බෙහෙවින්ම ස්තුතියි මන්ත්‍රීතුමා අපි සම්මතයේ විදිහට ಜಾති දෙකකනේ අපි සාමය සංහිඳියාව සහයෝගය කියන එක ඇත්තටම ඇති කරන්න උත්සාහයක් ගමු නේද වාද විවාද කරගෙන නෑ නෑ ඇත්තටම එක්සත් ලංකා එක විදියට සිය ගාණ අවුරුදු විදියට හොඳට ගමන් කරන්න හරියට සිංහල ජනතාව තීරණ ගත්තොත් මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව උතුරු උඩරට ජනතාව ඔක්කොම ගත්තොත් මේක ඉස්සරා කාලේ ලී ගුවන් යූ සිංගප්පූර් අග්‍රාධිපතිතුමා කිව්වා ශ්‍රී ලංකාව වගේ අපි දිනු කරන්න ඕනේ කියලා ඊට පස්සේ දැන් අපේ කට්ටිය කියනවා සිංගප්පූර් වගේ දිනු කරන්න ඕනේ කියලා මේක ජාතික ප්‍රශ්නය හරියට තීන්දුව ගන්න නොකරලා නිසා තමයි සිංගප්පූර් එකේ බලන්න මාලයි ඒ චීන දෙමළ ඔක්කොම ජාතික භාෂා වාගේ දාලා හොඳට ඔක්කොම සමසමයෙන් ඉඳගෙන මේ දිනු කරන්න නිසා තමයි දැන් ඒ වාගේ ශ්‍රී ලංකා හොඳටම මේ හොඳ රට විදියට ගේන්න පුළුවන් අරගෙන යනවා නම් ඒක ඔක්කොමගේ සහයෝගය අවශ්‍යයි දැන් බලන්න අපේ ලක්ෂ 10 කට්ටිය පිටරට ගිහිලා තියෙනවා ඩයස්පොරා කට්ටිය එළියේ ඉඳලා කෑ ගහනවා ඒක කෑ ගන්න නැතුව தත්ත්වය ඇති කරන්න ඕනේ මෙතන. හොඳයි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සිවාදලිංග මන්ත්‍රීතුමාට ඒ වගේම සේන් පාසිල් මැතිතුමන්ටත් අද අපේ මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව අපි සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 ලබන සතියේ සම්බන්ධ. සුබයි.